ਦੇ ਸਤਿਗੁਰੂ ਨਮਸਕਾਰ ਇੱਕ ਨਮੋ ਤਸੇ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි තුතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේතු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි විද්‍යා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙව ආජීවක ආශ්‍රමක සීලය මාර්ගඵල නිවන් සුව පිණිසම හේතු වේවා ආසනා වේවා සාදුකාරේ ත්‍රිවිධ රත්නය තමාගේ ගෞරවණීය නමස්කාර වේවා කියලා නමස්කාරකට වන්දනා නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස ත්‍රිවිධෝ භගවාරේ අං සම්මා විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ තන්දිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති සම්බෝ විඤ්ඤෝ ඉති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජපටිපන්නෝ භගවතෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ගාමීති පටිපන්නෝ භගවතෝ යදිදං දත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං කෙත්තං ලෝකසාති වන්දාමි ජේතියං සබ්බං සම්පදානේ සුපතිත්තිතං ශාරීරික රාගමා බෝධිං බුද්ධ රූපං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං ගමමේ භන්තේ භූරිවං කායේන වාචා චිත්තේන
දිට්ඨික කායේන වාචා චිත්තේන ප්‍රමාදේන අච්ඡං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සදෝත සද්ධා බුද්ධ සම්පන්න පිංතුනි අද දවසේ තමයි ධර්ම සාකච්ඡාවට සටහන් සම්බන්ධ වෙන්නේ ගිය සතියේ අපි කෙලෙස් ධර්මයන් පිළිබඳව සාකච්ඡා කළා ඒ වගේම අකුසල ජයසික 14ක් අපි කතා කරලා නිමාට කරන් තිබුණා ඒ අද ආරම්භ කරන් තියෙන්නේ මේ කුසල ජයසික 19ක් තියෙනවා ඒ කෝණ 20 කියලා කියන දෙන්නේ ඒක 20ට එකක් අඩුයි කියලා කියන්නේ ඒ කෝණ 20 ඒ නිසා අද කතා කරන් තියෙන්නේ ජයසික ධර්ම 19ක් තියෙනවා කුසල් මට කියන්නේ සෝමන ජයසික කියන්නේ ඒ සෝමන ජයසික තමයි අපි අද සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නේ ඒ ජයසික ධර්මයන් සෝබන ජයසික කුසල ජයසික කියන්නේ යහපත් දෙයට යහපතට හේතු වෙන කාරණා තමයි. ඒකට සද්ධාදී දේවල් වලින් තමයි අපි කුසලයේ යහපත් සිතුවිලි ආරම්භයෙන් සං සෝමනස්සහගත ඥාන සම්පයුක්ත කුසල සිත් තියෙනවනේ. ඒ කුසල සිත් ඉපදෙන්නේ ජයසික ධර්මයන් තියෙද්දී දෙනවා. ඒ චෛසික ධර්මයන් වල බලපෑක් වීම මත තමයි ඒ චෛසිකයන් වලින් ලැබෙන ශක්තියක් අර කුසල් සිත් ඉදීමට මහ උපකාර වෙනවා. සා බලවෙනීම තියෙන චෛසිකය තමයි සද්ධාව කියලා කියන්නේ. සද්ධාව කියලා කියන්නේ චෛසික ධර්මයක් සද්ධා කියලා ගමන් පස්සේ ඒක සාමාන්‍යයෙන් අපිට මේ කුසල් සිත් වල හම්බෙන චෛසික ධර්මයන් වලින් තමයි හම්බෙන්නේ. ඒ වුණාට දැන් සද්ධාව කියන වචනේ අරන් ගනුවාම සෑම තැනම අපිට හම්බ වෙන ත්‍රිපිටකේ සද්ධාව නැති තැනක් නැහැ. හැම තැනම තියෙන සද්ධාව. ඒක නිසා අපිට මේ සද්ධාව කියන්නේ චෛසික ධර්මයක්. ඒ චෛසික ධර්ම නිසා සෑම තැනකදීම කුසලයක් දිනු වෙනවා නම් චෛසිකයේ තිබිය යුතුමයි සද්ධා චෛසිකය. නිසා සද්ධා චෛසිකය කියලා කියන්නේ දෙන්නේ සද්ධාව කියලා කියන්නේ බීජයක් වගේ කියලා කියන්නේ. බීජයක් සද්ධා බීජං කියලා කියන්නේ ඒකයි. බීජයක්. ඒ කියන්නේ ඒ යම් කිසි බීජයක් නැත්නම් ඵලයක් ලැබෙන්නේ නැහැනේ. ඒ සද්ධාවේ ඵලය තමයි මේ සෝමනස්සහගත දිට්ඨි මේ ඥාන සම්පයුත්ත කුසාසි. එතකොට ඥාන සම්පයුත්ත කුසාසි පහළ වෙන්න නම් සද්ධාව තිබිය යුතුමයි. සද්ධාව කියලා කියන්නේ පැහැදුණු ස්වභාවය ඒ වගේම විශ්වාසවන්ත භාවය කියන මේ අර්ථවලින් හඳුන්වලා තියෙනවා. එතකොට මේ විශ්වාසය සහ මේ පැහැදුණු ස්වභාවය මේ කාරණාව. ඉතින් අපි මේවා නැවත නැවත අපි සාකච්ඡා කරනකොට ඒවා තුළ තියෙන අර ගම්මේ වල තියෙන අර්ථය අපිට තවත් හොඳට පැහැදිලි කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මුලින්ම සද්ධාව සාමාන්‍ය මිනිසුන්ට මුල් පිහිටිය නැති සද්ධාව කියලා තියෙනවා. ඒකට කියන්නේ අමූලික සද්ධාව කියලා. සාමාන්‍යයෙන් ওই මිනිසුන්ගේ සිස්සතන් වල මුල් පිටපු නැති සද්දා පිටන් දෙන්න. එතකොට මොකද වෙන්නේ දෙන්නේ? ඒක හරියට ස්ථාවර නැහැ. ස්ථාවර නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙච්ච කාලේදී බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව මිනිසුන්ට දීුණා සද්ධාව මේ ස්ථාවර නැති සද්ධාවක් දීුනේ. දැන් බඹුණන්ට එහෙම බුදුහාමුදුරුවෝ විශ්වාස නැහැ. දැන් ওই බ්‍රහ්මායු කියන මේ බ්‍රාහ්මණයා ඊරාස අම්බලත්තික ඔය වගේ අය ඇවිල්ලා මේ බුදුහාමුදුරන් වහන්සේ ඇත්තටම මේ බුදු වෙලාද කියලා බලන්න මේ මහපුරුෂ ලක්ෂණ බලනවා. ඒ කියන්නේ මහපුරුෂ ලක්ෂණ ඇවිල්ලා මේ උදේ බුදුහාරගේ විශේෂිත පාදයේ දක්වා මේ මහපුරුෂ ලක්ෂණ බලනවා. මොකද මේ ඔවුන් බුදුහාන්ට වඳින්නෙත් නැහැ. වඳින්නේ නැත්තේ තාම බුදු වෙලාද කියලා දන්නේ නැහැ. එතකොට ඔවුන්ගේ ගුරුවරු කියනවා වේදය තුළ තියෙනවා මහපුරුෂ ලක්ෂණ බුදු කෙනෙක් හරි ශක්ති රජ කෙනෙක්. මේ බුදු කෙනෙක් නම් අනිවාර්යෙන් මහපුරුෂ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා කියනවා. එතකොට ඇවිල්ලා මේ බලන්නේ ඒ කට්ටිය මහපුරුෂ ලක්ෂණ හොයනවා. ඒ කියන්නේ එයාට සද්ධාව තාම පිහිටලා නැති නිසා. එතකොට ඒ සද්ධාව පිහිටලා නැති අවස්ථාවට කියන්නේ දෙන්නේ අර ඒ අවස්ථාවේදී තියෙන අමෝලික සද්ධාව. අමූලික සද්ධාව කියලා කියන්නේ මුලා වෙච්ච සද්ධාවක් තියෙන. ඒ කියන්නේ මුලා නොවිච් එකක් නෙවෙයි.
එතකොට ඒක තමයි ඒ කට්ටිය අර අනිත් ධර්මයක් එක්ක තමයි ඒ කට්ටිය මේ ඉන්නේ. ඉතින් ඒ වගේ ඉන්නව දැනටත් ඉන්නවා මේ ඔය මේ අමෝලික ශ්‍රද්ධාවේ කට්ටිය. අමෝලික ශ්‍රද්ධාවේ පිරිස ඉන්නවා. එතකොට සාමාන්‍ය මිනිස්සු පින්කම් කරනකොට උනත් ඒ පින්කම් වල උනත් සමහර අවස්ථාවකදී විශ්වාසයෙන් නෙමෙයි කරන්නේ. විශ්වාසයෙන් නොවන පින්කම් තියෙන්න දෙනෝනේ. දැන් සමහර වෙලාවට දැන් අපි යම්කිසි ධර්මයක් කිව්වන් පස්සේ සමහර වෙලාවට මිනිස්සු හිතන්ට එදෙනවා මේක ක්‍රියාත්මක කරාම මේ කියන ප්‍රතිඵලය හම්බ වෙයිද හම්බ නොවේද එහෙම කියන සැකයක පිහිටා සිටින්ට එදෙනවා. එතකොට සමහර වෙලාවට පින්කම කරන වෙලාවට විතරයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඊළඟ වෙලාවට ශ්‍රද්ධාව ඇත්තේ නැහැ. දැන් සමහර මේ මිනිස්සුන්ට තියෙන්න එදෙනවා දැන් ඔය නසාත්‍ර ආදී කටයුතු වලින් දෙන මේ මේව තියෙනවනේ. එතකොට ඒ වෙලාවේදී තියෙන්න දෙන්නේ මේ අර අමෝලික ශ්‍රද්ධාව. ඒ කියන්නේ මේ පුද්ගලයෝ පන්සලකට ඇවිල්ලා මලක් පාන පූජා කරලා බුදුහාරු පිළිවන් ශ්‍රද්ධාවකින් ධර්ම රත්නයේ පිළිවන් ශ්‍රද්ධාවකින් කටයුතු කරන අය නෙවෙයි. ඒකම තමයි අපල වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්න දෙන්නේ? කවුරු හරි නත්සාතර කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ කියනවා ඔන්න පන්සලට ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ මේ මෙන්න මේ දේවල් ටික කරන්නේ කියලා. එතකොට එයා ඒ ටික ඇවිල්ලා කරන්te දෙන්නේ බුදුහාරෝ ගැන ශ්‍රද්ධාවකින් නෙවෙයි. මොකටද? එයාට තියෙන අකුල ටික නැති වෙන්න කියන විශ්වාසයකින් තමයි කරන්නේ. එතකොට එයා හිතන්නේ මේක මෙයා කිව් විදියට දැන් ඒ විදියටම කරන්නත් ඕනේ. ඉතින් දැන් අර කොළේ බලාගෙන තමයි ඇවිල්ලා මේ පහන තියන්න ඕන. මේ අර දැන් සමහර අයට කියලා තියෙන්නේ පහන තියන්න කියලා මේ බෝධීන් වහන්සේ ළඟ නෙවෙයි. සමහර අයට කියලා තියෙන්නේ නුගුරුකක් මුල තියන්න කියලා. ඊට පස්සේ දැන් ඇවිල්ලා නුගේ හොයනවා. දැන් අපේනුත් ඇවිල්ලා අහන හරු නුගගස් තියෙනවද කියලා. ඊට පස්සේ නුග ගහ ඊට පස්සේ දැන් සමහර අය ගත්තා අතන අර නුග ගහ ළඟ වාඩි වෙලා ඒ වටේ පහන් තියෙනවා. ඊට පස්සේ තියලා තියන්නේ කියන්නේ මොනවද? දැන් පහුගිය දවස්වල ඇවිල්ලා කොංකොල හොයනවා. මම කියන්නේ මොකටද කොංකොල කියලා. කොංකොල 21ක් ගෙනිහලා කොංකොල 21 උඩ පහන් 21ක් තියන්නේ. ඊට පස්සේ මේ කොංකොල 21ක් අස්සේ කියලා කියන ගහකින් මනතරම් අපරාධයක්ද? ඒ කියන්නේ දැන් බුදුහාරු කියන්නේ නැහනේ ඔය පහන් තියන්නේ කියලා කොළ උඩ ඒ කොළ කඩන්න එපායි කියලා නේ බුදුහාරු කියන්නේ. නමුත් අර ඒ වගේ මිනිස්සු ඒ මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම අර ඒ කියන්නේ අනවබෝධයකින් යුක්තව කටයුතු කරන අය. අනවබෝධයෙන් කියන්නේ අවබෝධයකින් නෙමෙයි. දැන් අවබෝධයෙන් වැඩ කරන මිනිස්සු දැන් නසාත්‍රවල කටයුතු කරන අය තියෙනවා අවබෝධයෙන් වැඩ කරන අය. තොර එයා අවබෝධයෙන් කරන අය ගස්තුල කොළ කඩන්න අරේ මේ කියන්නේ බුදුගුණ ටික හිතල ඉවරලා බුදුහාන්ව පහනක් පත්තු කරලා ඒ පින ලබා ගන්න. ඒ විශ්වාස කරන්නේ පින පිළිබඳව. එතකොට මේ පුද්ගලයාගේ ඒ ලබා දීලා තියෙන කාරණාව සාධාරණ වෙන්න පුළුවන්. මොන සමහර අයගේ තියෙන කාරණා තමයි අන්න අර වගේ එක එක දේවල්. එතකොට බලනකොට පින කරන එකට වඩා කුසා කරන එකට වඩා කරලා තියෙන්න දෙන්නේ අර ගොඩාක් අනවශ්‍ය දේවල්. ගස් කොළංග වල කොළ ගොඩවා ගෙනල්ලා අපිට තියෙන කොළ ටික අතුවා ගන්න බැරුව ඉන්නවා. තව කොළ ගෙනල්ලා දානවා මේකේ. එතකොට එහෙම මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව පිහිටලා නැහැ. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් ඒ ශ්‍රද්ධාවන්ත කෙනා බුදුහාරන්ගේ ගුණ ටික මෙනෙහි කරලා ඒ කටයුතු කරන්න පුරුදු වෙනවා. ශ්‍රද්ධාව මම ඔය කිව්වේ ශ්‍රද්ධාව පිහිටන්නේ නැති හේතුන්. ඒක තමයි අර ශ්‍රද්ධාව පිහිටන්නේ නැති හේතුව තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ගොඩක් අවස්ථාවලදී භික්ෂුන් වහන්සේ කෙනෙක් හරි ධර්මයේ ධර්ම ග්‍රන්ථයක තියෙන දෙයක් හරි කිව්වහම සමහර අය විශ්වාස කරන්නේ නැහැ. ඕක වෙයිද? ඕක කරන්න පුළුවන්ද? එහෙම කියන අවිශ්වාසයෙන්. එතකොට අන්නේ මූලික අවස්ථාව තමයි සද්ධාව සිස්සතන් වල ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒවා කියන්න දෙන්නේ මුල් පිහිටියේ නැති ශ්‍රද්ධාවකින්. ඒ කියන්නේ මුල් පිහිටියේ නැත්නම් ගහ මැරෙනවනේ. ගහක් මැරෙනවනේ. ඒ වගේ තමයි පුද්ගලයාගේ මුල් පිහිටියේ නැත්නම් ශ්‍රද්ධාව ඒ පුද්ගලයාගේ තියෙන්න දෙන අර බුදුහාඳුරන් වහන්සේගේ ශාසනයට එකතු වෙලා කරන්න තියෙන ඔක්කොම වැඩසටහන් නැති වෙනවා. විශ්වාසා පරමාඥාතිනි බුදුහාරුන්ගේ ඥාතිත්වය නැති වෙනවා. එතකොට දැන් බුදුහාඳුරන් වහන්සේ විශ්වාස කරොත් තමයි බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ඕන. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ. එතකොට සිව්වණක් පිරිසක් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යන්න දෙනවා විශ්වාසය නැති වුණාට පස්සේ. එනිසා විශ්වාසය ගොඩනගා ගැනීමේදී පළවෙනියේ මුල්ම පියවර තමයි යාන්තම් ශ්‍රද්ධාවක් ඉස්සර පිහිටන්න දෙනවා. යාන්තම් පිහිටන්න. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඒක එහෙම හරි පිටර තියෙන එක හොඳයි. දැන් එහෙම හරි පිටර තියෙන එක හොඳයි. ඒක එහෙම නැතුව තියෙනවට වඩා මුල් පිටියේ නැතුව හරි පොඩ පොඩ හරි තියෙන එක හොඳයි. ඒක අපි නරකයි කියන්නේ නැහැ. නැත්තම් මිත්‍යා දෘෂ්ටියටම වැටෙන්නේ. ඒ කියන්නේ යන්තරමකින් හරි අර ඒ කියන්නේ මෙහෙම එහෙම හරි පිටර තියෙන එක ලොකු දෙයක්. නැත්තම් ගිහිල්ලා වැටෙන්නේ මෙලෝ දෙයක් විශ්වාස කරන්නේ නැතු උනොත් එහෙම. දැන් ඔය කොලයක් හදාගෙන හරි හරි පහන තියෙනෝනේ. ඒක හරි හොඳයි. එතකොට අපිට තියෙන්නේ ඊට පස්සේ ඕකේ කොලේ අයින් කරලා පහන තියන්න ඕන තැනට යවන එකනේ. ඒකත් කියලා ඉස්සෙල්ලා කොලයක් හදාගෙන හරි පන්සල් එන්නේ නැහැ. එහෙම හරි ආවොත් පොඩ 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 හරි හදා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ එන පිරිස ඒ දවස් හත නම් හතයි. ආයි ඊට පස්සේ ඕනේ නැහැ. ආයි දවස් හතෙන් පස්සේ පන්සල් ඕනෙත් නැහැ. දැන් ඔය දවස් මාල ගෙවල් වල තියෙන්නේ එහෙමනේ. හත් දවසේ දාන දුන්න අකුල ගත්තා. ආයි පරක් මොනවත් නැහැ. ඒ කියන්නේ ආයි ආයි තුන් මාසයක් ගියාට පස්සේ ආයි ඔන්න කවුරු හරි මතක් කළා දානෙ දෙනවා. දැන් සමහර අයට දාන දෙන්න තියෙන හෙට නම් අද ඇවිල්ලා කියන හඳුරු හෙට අපි තුන් මාසේ දාන්නේ මේ දාන පොට්ටක් ගෙනා දෙන්න බලන්න කියලා. එතකොට කවුරු හරි කියලා මතක් කරාට පස්සේ එහෙමයි නැහැ තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාවකින් කරගටයුතු කරන අය නෙවෙයි. නමුත් එහෙම හරි කරන එක හොඳයි. ඒ ඒ ඒ ශ්‍රද්ධාවේ තියෙන ඔය කියන්නේ මම මේ උදාහරණ කියන්නේ ශ්‍රද්ධාව යම් තරමකින් පිහිටන මුල් අවස්ථාව සහ සදා දියුණු වෙන අවස්ථාවය තුළ තියෙන වෙනස. ඔන්න ඔහොම දියුණු වෙන්න පෙර ආතුව තියෙන දෙන ස්වභාවය යම් තරම යන්තම් පිහිටලා තියෙන දෙනවා. ඒක ඊට පස්සේ ආකාරෝති ශ්‍රද්ධාව කියලා කියනවා. ආකාරෝති ශ්‍රද්ධාව කියලා කියන කියලා එනකොට ඒ ඒ එය මුල් පිහිටපු ශ්‍රද්ධාව. මුල් පිහිටපු ශ්‍රද්ධාව. එතකොට ඒ පුද්ගලයා මේ කවුරුත් විසින් කියන්න එහෙම නැත්නම් මෙහෙවන්ට එහෙම නැති වුණත් එයාට විශ්වාසයක් තියෙනවා තුරුණුවන් කෙරෙහි. බුදුහාඳුරු කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ධර්ම රත්නයේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. එතකොට එයාගේ මුල් පිහිටලා තියෙන්නේ. එතකොට එයාගේ මුල් කඩන්න බෑ. ඒක ලියලා පුගහක්. එතකොට එයාගේ ශ්‍රද්ධාව හොඳට පිහිටලා තියෙන්නේ. ආන්න එතකොට එයා දන්නවා බුදුහාමුදුරන් වහන්සේගේ නව අරහදී බුදුගුණ. ඊට පස්සේ ඒ බුදුගුණ විශ්වාස කරනවා. අරහන් කිව්වන් පස්සේ අරහන් බුදුගුණේ විශ්වාස කරනවා. බුදුහාරු කෙලෙසුන් නැහැ කියලා විශ්වාස කරනවා. සමහර අවස්ථාවන්වලදී සමහර අයට බුදුහාමුදුරුවන්ට කෙලෙස් නැතේ කියන එක විශ්වාස කරන්නෙත් නැහැ සමහර අය. කෙලෙස් නැතේ කියලා විශ්වාස කරනවා. දැන් ඒකනේ දැන් අර බුදුහාරු වහන්සේගේ කාලේම අර ඉන්ද්‍රිය සූත්‍රය තුළ තියෙන්නේ දෙන්නේ මේ පුරුෂීන්ද්‍රිය සූත්‍රේ මේ ආනන්ද හාමුදුරුව වික්ෂුන් වහන්සේලායි ගිහිලා මේ පැම් පහසු වෙලා විවේකී වෙනකොට බුදුහාමුදුරණා එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා සඳහන් කරනවා මේ දේවදත්ත හාමුදුරුව අපායට යනවා කියලා බුදුහාරු කියලා තියෙන ඇත්තද කියලා. ඊට පස්සේ කියනවා මේ ආනන්දහාරු එහෙම එකක් බුදුහාරු කියලා ඇති කියලා. එහෙම කිව්වා නම් බුදුහාරු වැරදීනේ බුදුහාන්ට කෙලෙස් වැඩෙනවනේ. අනේ එතකොට එයා බුදුහාරු විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ ආනන්දහාරු ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියන්නේ මෙන්න මෙහෙම භික්ෂුනාංශ කියන බුදුහාරු වෙලා කියලා එයා ආදුනික භික්ෂුවක් වෙන්න ඇති. බුදුහාරුගේ එහෙමයි. එක්කෝ බුදුහාරු ගැන නොදන්න කෙනෙක් එක්කෝ එයා ආදුනික කෙනෙක්. වෙන්න ඇති කියලා බුදුහාමුදුරුව සඳහන් කරනවා. ඒ මොකද ඒ ආදුනික කෙනෙක් සහ ඒ වගේම එයා නොදන්නා කෙනෙකුට බුදුහාරුගේ අරහන් ගුණය දන්නේ නැහැ. ඒකනේ ඔය හිතන්නේ කෙලෙස් ඉපදිනවා ඇති කියන්නේ. ඒ නිසා මේ කෙලෙස් කියන ධර්මතාවය බුදුහාමුදුරුව ඉපදෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්න ඕන අරහන් බුදු ගුණේ අපි සරණ යන්න නම් අන ශ්‍රද්ධාවන්ත කෙනා අරහන් බුදු ගුණේ විශ්වාස කරන්නේ කෙලෙස් ධර්මයන් බුදුහාඳුරෝ ළඟ නැහැ. ආ ඒ ඒ ඒක විශ්වාසයක් ඇති කරගන්න. ඒක ඒ විශ්වාසවන්ත භාවය තුළ ඉඳගෙන තමයි පුද්ගලයා ඊට පස්සේ ඊළඟ කටයුතු කරන්න තියෙන්නේ. අරහන් සම්මා සම්බුද්ධ ඒ ඔක්කොම බුදුහාරගා පිළිතනවා. දැන් ඒකනේ මුලින්ම ධම්මසප්පවත්තුන් සූත්‍ර දේශනාව දේශනා කරන්න බුදුහාර වඩිනකොට පසක මහණුන් කවුරු කැමති වුණ නැහැනේ බුදුහාර පිළිගන්න. උන්වහන්සේගේ තේජ අනුභවය නිසා පිළි අරගත්තා. කොණ්ඩඤ්ඤ වවුන විතරයි බුදුහාමුදුරුවෝ මේ විශ්වාස කරේ. ඒ කියන්නේ ඔහුට විතරනේ මාර්ග මේ කියන්නේ මාර්ගඵලයක් ලැබුණේ සෝවාන්. එමකද ඔහු දන්නවා බුදුහාමුදුරුවෝ අනන්සේ බෝසත් කාලයේදී නම් තියෙන තැනටත් ඇවිල්ලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා කිව්වේ ඔහු. ඒක නිසා දැන් එයා දන්නවා බුදුහාමුදුරුවෝ ඔහු හොයාගෙන දැන් ඔහුට එකමතයක් ගොඩනගන්න බෑනේ හත් පස් දෙනාගේ. ඒක නිසා එයා දන්නවා බුදු වෙලා කියලා. නමුත් අනිත් එයාගේ අනිත් මේ පිරිවර හතර දෙනා එයාගේ මතයට ගන්න බෑ. එතකොට තර්ක විතර්ක විතරනේ. එයා සද්දන කර එයා බුදුහාරෝ පිළිගන්නවා. අනිත් අය බුදුහාමුදුරන් වහන්සේ පිළිවන් සැකයෙන් හිටියට එයා විතරක් බුදුහාරෝ පිළිගන්නවා. ආන එතකොට ඉස්සෙල්ලාම මේ සෝවාන් කෙනෙක් පහළ වෙන්න දෙන්නේ
එයා විතරයි. ඒ හේතුව තමයි ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ නිවන් දැකලා ඇවිල්ලා තමයි අපිට බණ කියන්නේ. ඒක නිසා මේ බණ එකක්වත් වැරදි නෑ කියලා බුදුහාමුදුරුවෝ පිළිගත්ත ධර්මරත්නයත් පිළිගත්තා. ඒ පිළිගැනීම නිසා පළවෙනිම සංඝයා වහන්සේ වෙන්න පුළුවන් වුණා යාට. ඒ කියන්නේ පළවෙනිම මේ ශාසනය පහළ වෙච්ච භික්ෂුව වෙන්න පුළුවන් වුණා ඒක. අන්න එතකොට බලන්න එතකොට විශ්වාසා පරමායාති. අන්න බුදුහාමුදුරුවෝ වහන්සේගේ ඖරස පුත්‍රයන් වහන්සේ බවට පත් උනේ අර මේ කොණ්ඩඤ්ඤ වමුණා. එයා විරජං වීතමලං ධම්මචක්කුං උදපාති. ඒ කියන්නේ එයාගේ රාග ආදී දේවල් දුරු කළා ධම්මචක්කුං උදපාති. ධර්ම ඇස පහළුණා කියලා කියනවා. එතකොට ඔහුට ඒකට මඟ පෙන්වෙන්නේ මොකද? සද්ධාව. සද්ධාව කියන්නේ බුදුහාර විශ්වාස කරේ නැත්තම් ඔහු ධර්ම පිළිගන්නේ. අනිත් අය විශ්වාස කරේ නැහැ. ඒක නිසා මොකද? ධර්ම අවබෝධය ලැබුවේ නැහැ. ඒ කියන්නේ දැන් පස් දිනේ බණ ඇහුවා එක්කෙනයි මාර්ගඵලයට ආවේ. සද්ධාව පිහිටලා දිනු එක්කෙනාට. ඒක නිසා ඔහුට විචිකිච්ඡා නැති වුණානේ. සද්ධාව වැඩි වුණා කියන විචිකිච්ඡා නැති වුණා. සීලබ්බත පරාමාස නැති වුණා. සක්කාය දිට්ඨි නැති වුණා. එතකොට ඔහු සෝවාන් මාර්ගයට පත් වුණා. ඒ එක තමයි මම කිව්වේ අර දියුණු වෙනවා කියලා කියන්නේ. දැන් පේනවනේ දියුණුව කියන කාරණාව බුදුහාමුදුරන් වහන්සේගේ කෙලෙස් නැහැයි කියලා විශ්වාස කරා ඕ. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ධර්මයේ තුල අපි හැසිරුණොත් අපිටත් කෙලෙස් නැති කර ගන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසිකුත් ඇති වෙනවා. ඒවට කියන්නේ අධිගමන සද්ධාව. ඇයි අර මුල් අවස්ථාවේදී සඳහන් කරන්නේ දෙන ආකාරවති මුල් අවස්ථාවම තියෙන්නේ දෙන්නේ මුල් පිහිටියේ නැති සද්ධාව. ඊට පස්සේ සඳහන් කරන්නේ දෙන ආකාරවති සද්ධා මුල් පිහිටියේ සද්ධාව. ඊට පස්සේ සඳහන් කරන්නේ දෙනවා මේ අර මුල් පිහිටියාට පස්සේ සාංසාරික වශයෙන් එන සද්ධාවක් කියනවා. ඒකට කියන ආගමන සද්ධාව කියලා. ආගමන සද්ධාව කියලා කියන්නේ ඒක සාංසාරික වශයෙන් එන එකක්. ඒ කියන්නේ දැන් මේ භවයේදී අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලා බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන මුල් පිහිටියේ සද්ධාවක් තිබ්බනම් දැන් මොකද සිතට වෙලා තියෙන්නේ? අපේ සිත දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය තුළ ඉඳගෙන ඉවරලා අර සද්ධාව සිත තුළ පිහිටුවාගෙන තියෙනවා. එතකොට දැන් මුල් කැඩෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. එතකොට දැන් අපේ කය මැරුණට මොකද වෙන්නේ? සද්ධාව බීජය පිහිටලා තියෙන්නේ. ඊළඟ අපි භවයකට යනකොට මොකද වෙන්නේ? සද්ධා චරිතයේ කැටියට ඉපදෙනවා. එතකොට අපි මරණයටපත් වෙනකොට සමහර අවස්ථාවලදී බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳ දේශනා කළ තියෙන ධර්ම ආදී දේවල් අහලා ප්‍රගුණ කරපු කෙනෙකුට අවසාන චුති චිත්තයට හොඳ දෙයක් නගා ගන්න ඕන. එතකොට හොඳ දැනක ඉපදෙනවා කියන එක විශ්වාස කරනවා. එතකොට අවසානයේදී පුද්ගලයා මරණ ආසන්න වෙනකොටත් බුදුහාරෝ ගැන ආදී දේවල් සිහිපත් කරගන්නවා. එතකොට ගිහිලි උපදිනකොට සද්ධා චරිත කෙනෙක් ඇටියෙ තමයි පුසන්දී ලැබුවන් පස්සේ වෙන්නේ. එතකොට එයා පොඩි කාලේ ඉඳලම බුදුහාමුදුරුවෝ දකින්න මල් පූජා කරන පොඩි දරු ඉන්නේ. එහෙම තමයි එයාගේ චරිතය ගොඩනැගෙන්නේ. එතකොට ඒ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ඒ ඇවිල්ලා තියෙන ආගමන සද්ධාව. පෙර ඉඳලා පැමිණ බලන්න. එතකොට දැන් මේ සිත හරියට අපි තේරුම් අරගෙන අවබෝධ කරගත්තොත් ඒක පැමිණෙන විදිය. ආගමන සද්ධාව පිහිටලා තියෙනවා. ආගමන සද්ධාව පිහිටියන දැන් අපිට හම්බෙන්න දෙන දැන් සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, ඒ වගේ ස්වාමීන් වහන්සේලාට උනත් දැන් බුදුරජාණන් වහන්සේ දුටු විගසම දැන් කාටද මේ අනේපිරි සිටුතුමාට එහෙමත් එහෙමනේ. ඒ ආගමන සද්ධාවන තිබ්බේ උන්ට විසාකාවට ආගමන සද්ධාව. ඒ ඔක්කොටම ආගමන සද්ධා පෙර බුද්ධ ශාසනව කටයුතු කළ පුරුදු කරගෙන බුද්ධ කියන වචනේ ඇහෙනකොටම ඌට සද්ධාව පිහිටලා ඉවරයි. ඒ කියන්නේ ඒ බීජය තියුණා එළියට එන්න ඔහුට ටග්ගාලා කියනකොටම සාදුකාරයෙක් පවත්තලා එයා පිළිගන්නවා. ඇයි? එයා බුදුහාමුදුරුවෝ ගැන ඉස්සර දන්න නිසා. ඒවට කියන්නේ අර පෙර ඉඳලා ආපු සද්දා. දැන් අපි හිතාගෙන ඉන්නවනේ දැන් ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවනේ දැන් මේ කිසිම දෙයක් නැතුව මේ බණපදයක් ඇහුව හැටියේ සෝවාන් මාර්ගඵලවලටපත් වෙනවා කියලා. දැන් ඔය කියන විදිහ මිනිස්සු හිතාගෙන ඉන්නේ එහෙමනේ. ඔය මේ භාවනා කරන්න මොකටද? ඔය පූජා තියන්නේ මොකටද? මොකක් කරන්නේ? බුදුහාමුදුරුවෝ බණපදයක් කිව්වන් පස්සේ නිවන්දා බණපද අහලා නිවන් දකින්න අර තියෙන ආගමන සද්ධාව තියලා තියෙනවා. දැන් ඔක්කොම බුදුහාමුදුරන් වහන්සේ හමු වෙන්න ගියපු හැමෝටම බුදුහාමුදුරුවෝ දැක්කන් පස්සේ අර පෙර පැවති සද්ධාව පිහිටියා. සද්ධාව ඇති වුණා, විශ්වාසය ඇති වුණා. ඒතර බුදුහාමුදුරුවෝ කියන දේ ප්‍රතික්ෂේප කරේ නැහනේ. ආන්න එතන තමයි දැන් දාරුචිරියට උනා. දාරුචිරියට බුදුහාමුදුරුවෝ හොයාගෙන ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ දැක්ක හැටි සද්ධාව උපදුනා. බුදුහාමුදුරුවෝ වහන්සේට කිව්වා අනේ මට නිවන් දකින්න බණපදයක් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ වහන්සේ ළඟ වැඳ වැටිලා බණපද ඉල්ලන්නේ පෙර සංසාරයේදී ඔහු බණ අහලා ඒක ක්‍රියාත්මක කරලා ඒ පිළිබඳව තිවිච්ච දැඩි විශ්වාසවන්තකම. නැත්තම් බුදුහාමුදුරුවෝ දැක්ක හැටියෙන් බණ කියන්නේ කියලා කවුද කියන්නේ? දැන් බුදුහාමුදුරුවෝ දැක්කෙත් නැතුව වෙනදා හඳුනගෙනත් නැතුව කිසිම දෙයක් නැතුව දැක්ක මුල් දවසේම බණ කියන්නේ කියලා ඉල්ලන්නේ කවුද? ඒ තියෙන්නේ පෙර සංසාරයේදී බණ අහලා පුරුදු කළ ධර්මය ගැන විශ්වාසය ඇති කරගෙන
ඔහුට ඇති වෙලා තියෙනවා අධිගමන සද්ධාව. අධිගමන සද්ධාව කියල කියන්ට දෙන්නේ දැන් ආව සද්ධාවට කියන්නේ ආගමන සද්ධාවනේ. එතකොට ආගමන සද්ධාව තුළින් ඔහුට හොඳට සද්ධාව පිහිටලා තියෙන නිසා ඔහුට විශ්වාසයක් තියෙනවා බුදුහාමුදුරන් වහන්සේ කෙලසුන් නැතුව උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ කෙලසුන් නැතුව මටත් කෙලසුන් නැසන්න පුළුවන් කියලා අධිගමන සද්ධාවක් ඉපදෙනවා. ඒකට කියන්නේ අධිගමණයටපත් වෙනවා කියන්නේ කෙලසුන් නැසා නිවන් දකින්න පුළුවන් කියන ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. එතකොට ධර්මයේ බුදුහාරු විශ්වාස කළා, ධර්මයේ විශ්වාස කළා, සංඝරත්නයේ විශ්වාස කළා. ඒ ධර්මය වඩපු අය පිළිබඳ විශ්වාසය ගොඩනගුවාම තමන්ටත් හිතෙනවා මටත් මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියන තත්ත්වය ඇති වෙනවා. එතකොට කියන්නේ දෙන මොකද? ඒ වෙලාවට කියන්නේ දෙන අධිගමන සද්ධාව. අධිගමන සද්ධාව නැත්තම් අපිට නිවන් දකින්න බෑ. දැන් හුඟක් මිනිසුන්ට තියෙන්නේ දෙන ඔය අධිගමන සද්ධාව පිහිටලා නැහැ. අධිගමන සද්ධාව පිහිටලා නැත්තේ ඇයි? සමහර මිනිසුන්ට විශ්වාසයක් නැහැ. දැන් සමහර අය කියන්නේ ඒකනේ අපි මෙතේ පුදුන් දෙයක නිවන් දකින්නට කියලා කල් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තවම ගෞතම බුද්ධ ශාසනයේ පිළිබඳ විශ්වාසයක් නැහැ. එතකොට මෛත්‍රී බුදුහාරු ගැන විශ්වාස කරයිද? එතකොට දැන් අපි ඒ කාලෙද කල් දාන්නේ දැන් අපි මේක පුළුවන් අපිට පටන් ගන්න. අපිට කොහොමාරි කරගන්න පුළුවන් කියලා. මොකද වෙන්න ඕන? අධිගමනයේ පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන මේ වැඩේ කරගෙන යනවා. එතකොට මේ භවයේදී අපි නිවන් දකින්න බැරි වුණත් වැඩේ පටන් අරන්නේ තියෙන්නේ. අත්හැරලා නෙවෙයිනේ. එතකොට අපිට අර මග ඇරිච්ච ටික අපිට අපහසුතාවය තියෙන ටික මෛත්‍රී බුදුහාමුදුරන් වහන්සේ හමුවේදී අපිට දැනගන්න ලැබේ. එතකොට මෛත්‍රී බුදුහාමුදුරව සමීපී වුණා සාමුකාංශික දේශනා කරනෝනේ. අභිමුඛ දේශනාව. ඒ සාමුකාංශික දේශනාවක් එතකොට උන්වහන්සේ වුණා දේශනා කරන්නේ එයා අධිගමණයට කැමති නම් විතරනේ. දැන් සමහර අය අධිගමණයට කැමති නැහැනේ, නිවන් දකින්න කැමති නැහැනේ. දැන්ම නිවන් දැකලා කොහොමද කියලා ඉන්න අය ඉන්නෝනේ. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනෙකුට බුදුහාර බණ කියන්නේ නැහැ නිවන් දකින්න. ඇයි? ඒ මිනිස්සයා තව සසර ඉන්න කැමති කෙනෙක්. ඒකනේ දැන් අර එක මිනිස්සෙක් අර උප පූජා කරලා උපැණි එයා පූජා කරන් තිබුණේ පූජා කරපු කෙනා ප්‍රාර්ථනා කරේ දිව්‍ය මානසික සප්ප සම්පත් ලබා නිවන් දකින්න. එතකොට ඔහු පූජා කරලා එතකොට උක් වත්තේ කොටස් කරුවනේ තුන් දෙනා අයියලා මල්ලිලා. එතකොට අයියට ගිහින් කිව්වා ඔයාගේ උග්ගහකුත් මම මේ හාමුදුරු වෙනුවෙන් පූජා කරා, ඔයා පින් අනුමෝදන් වෙනවද එහෙම නැත්නම් උග්ගහට සල්ලි ගන්නවද කියලා. ඊට පස්සේ කිව්වා අපෝ කොච්චර එකද සාදු සාදු මට මේ පින නිවන් සුව පිණිස වේවා කියලා. එතකොට මොකද උනේ? ඔහු නිවන් සුව ප්‍රාර්ථනා කරා. උක් පූජා කරපු කෙනාට ඉස්සෙල්ලා යා නිවන් දැක්කා. උක් පූජා කරපු එක්කෙනා ඊට පස්සේ දිව්‍ය සම්පත් වින්දනය කළා, මනුස්ස සම්පත් වින්දනය කරලා සෑහෙන කාලයක් ගිහිලා තමයි එයාට නිවන් ආවේ. මොකද එයා නිවන් දකින්න ප්‍රාර්ථනා කරේ සප්ප සම්පත් ඉවර වෙලා. ඈ පසු කාලීනව ප්‍රාර්ථනා කරපු එක. ඒකෙන් දැන් බැලුවාන් පස්සේ අපි ඒ කියන්නේ සමහර කෙනෙක් අධිගමනය ප්‍රාර්ථනා කරන අධිගමනය කැමති වෙන. එහෙම වුණොත් ඒක හරි කර ලැබෙන්න පුළුවන් අධිගමනයට යන්න පුළුවන්. ඒකට කියන්නේ අධිගමන සද්ධාව කියලා. බලන්න එතකොට සද්ධාව කියන ජයසික ධර්මය කොච්චර අපේ ජීවිතයට අවශ්‍යද. ඒක නිසා තමයි සද්ධා ධනං සීල ධනං. සද්ධාව කියලා කියන්නේ ධනයක්. තේරුණාද දැන් වැඩෙන විදිය? ඕ නොයෙ විදියට තමයි සද්ධාව දැන් පුංචියට පටන් අරගෙන මේ ව්‍යාපාරය දියුණු කරගෙන යනකොට ඔය අපි කියන්නේ දැන් හුඟක් දෙන සීල ව්‍යාපාරය එහෙම කියලානේ. ඈ ඒකත් ව්‍යාපාරයක් තමයි. ඉතින් සද්ධාව කියන ධනෙ ඉපදෙන්න සීල ව්‍යාපාරය ඕන. දාන ව්‍යාපාරත් ඕන. එතකොට ඒ ටිකෙන් තමයි අරවා වැඩෙන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සු පොඩි තේරුම් ගැනීමට බැරුණොත් ඉතින් කවුරු හරි ව්‍යාපාරයක් කියලා කිව්වම් ඒක අපි හොඳ පැත්තට ධර්මානුකූල පැත්තට අර්ථ ගන්නවල ගත්තන් හරි. දැන් නැත්තම් සීල ව්‍යාපාර වශයෙන් කරන අය තින්නවා. ඒ කියන්නේ සීලය ව්‍යාපාරයක් වශයෙන් ලාභ සත්කාර ප්‍රයෝජන පිණිස කර කටියත් ඉන්නවා. හැබැයි සමහර අය සීලය ව්‍යාපාර හැටියට කරන්නේ ආර්ය ධනෙ පුදවා ගන්න. සද්ධා ධනං සීල ධන. සීලයක් ධනයක් නේ. එතකොට සීල් සමාදන් වීමත් ව්‍යාපාරයක් තමයි. දැන් අද සීල් සමාදන් වුණා නම් අද අපිට ධනයක් හම්බ වෙනවා. ඒකෙදි ව්‍යාපාරයක් කියන එකත් වරදක් නැහැ නේද? ව්‍යාපාරයක් කිව්වොත් වරදක් නැහැ. හැබැයි ඒක අර ලෞකික ව්‍යාපාරාර්ථයෙන් නෙමෙයි. ලෝකෝත්තර ආර්ය ධනෙ උපයන ව්‍යාපාරාර්ථයෙන් කිව්වට කමක් නැහැ. ආර්ය ධන උපයන ව්‍යාපාරාර්ථ. එතකොට එතකොට අපි බලනකොට ව්‍යාපාරිකව මිනිසුන්ට හිතෙන්නේ මොකද්ද? සල්ලි ව්‍යාපාරිකවන් පස්සේ. ඒ කියන්නේ මිනිස්සු ඒ තරමටම මේ ආධ්‍යාත්මය ගැන හිතන එක අත්හැරලා තියෙන්නේ. ආධ්‍යාත්මය ගැන අත්හැරලා හිතනකොටම හිතන ව්‍යාපාරයක්. දැන් කවුරු හරි ඕක මේ
ඉවතේ යන පන්සලේ සීල ව්‍යාපාරයක් තියෙනවා කියලා ව්‍යාපාරිකයෝ එයි. ඒ කියන්නේ ඒ නොදන්න මිනිස්සු. නමුත් සීල ව්‍යාපාරය කියන්නේ ආර්ය ධනෙ උපයාගන්ත කරන්තෙදින ඒකත් ව්‍යාපාරයක් වැඩි නෑ. මේ ඒ ඒ අර්ථයෙන්. ඉතින් මේකට මේ සද්ධාව කියන එක ධනයක් හැටියට දේශනා කරනවා. ඒ කියන්නේ දැන් මම මේ සද්ධාව ආයි දිනු වෙන විදිය කියන්නේ දැන් ඉස්සෙල්ල ඔය මම කියාගෙන කියපු එක විදියක් ඔය. ඊළඟට මේකේ සඳහන් වෙන තියෙනවා සද්ධාව ධනයක් හැටියට. ධනෙ ගුවන් පස්සේ අපිට ඒ සද්ධාව එක එක කාරණාවට යොදවුවන් පස්සේ මේ දැන් සද්ධාව කියන කාරණාව නිසා බුදුහාරගෙනේ පැහැදීම ඇති වුණා ආදී නිසා තමයි අපිට සෝමනස්සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිතුවිලි ඇති වෙන්නේ. ඒකනේ දැන් මේ සද්ධාව හඳුන්වනකොටත් කියන්නේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනෙය්‍ය මච්චේරමලං සවේ සද්දෝති උච්චති. සද්ධාව කියන එකට නිර්වචනය දීලා තියෙන්නේ සවේ සද්දෝති උච්චති. උච්චති කියන්නේ සද්ධාව කියලා කියන්නේ මෙන්න මේකටයි කියලා කියනවා. එතකොට සඳහන් කරන්නේ දස්සන කාමෝ සීලවතං. සීලවතුන් වහන්සේලා දකින්න කැමති බුදුහාමුදුරන් වහන්සේ මහා සංඝරත්නය සීල් සමාදන් වෙලා ඉන්න මිනිස්සුෙක් වුණත් කමන්නේ. දකින්න කැමති. ඒ මොකද ඒකන්තිය දකින්න කැමති සද්ධාවන්ත කෙනා දන්නවා මේ කෙලෙස් ධර්ම දුරු කරගන්න උත්සාහ ගන්න පිරිසක් කියලා. එතකොට එහෙම විශ්වාසවන්ත නිසා තමයි දස්සන කාමෝ සීලවතං. සද්ධම්මං සෝතු මිච්ඡති. ධර්ම රත්නයට ගරු කරන නිසා ධර්මය අහන්න කැමති. විනෙය්‍ය මච්චේර මලං සවේ සද්දෝති. විනෙය්‍ය මච්චේර මල මසුරු මල දුරු කරගන්න කැමති. ඒ කියන්නේ මසුරු මල දුරු කරනවා කියන්නේ අධිගමන සද්ධාවට ඔහු කැමති. අධිගමන සද්ධාවට. එතකොට ආනේ එතකොට සද්ධාවන්ත පුද්ගලයා නිතර නිතර මේ බුදුහාර දකින්නවා කියන්නේ නිතර නිතර මහා සංඝරත්නය දකින්නවා කියන්නේ නිතර නිතර බණ අහනවා කියලා කියන්නේ දෙන්නේ ඔහුගේ ජීවිතය තුළ හැමතිස්සෙම ආර්ය ධනයක් එකතු වෙන්න. ආර්ය ධනයක් එකතු වෙනවා. ආර්ය ධනය කියලා කිව්වන් පස්සේ අපිට ඒක සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති වුණාට ආර්ය කියලා කිව්වන් පස්සේ අපි ආර්යයන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් සෝවාන් ආදී මාර්ගඵලයකට පත්වීමට අවශ්‍ය වෙන්න ගුණධර්ම එකතු කිරීම තමයි ආර්ය ධනය කියලා කියන්නේ. එහෙනම් එතකොට ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන ගුණධර්ම තමයි එකතු කරන්නේ. ආන් එතකොට අර සිල්වතුන්ලා දැකලා බණ අහලා ඒ වගේම තමයි මසුරු මාල දුරු කරලා නිවන් දකින්නට ඌමනාවෙන් තෙදෙන පසුබිම එයාගේ මනස තුළින් හදාගෙන යනවා. එතකොට තමයි ආර්ය ධනය එකතු වෙනවා කියලා කියන්න තෙදෙන්නේ. එතකොට භෞතික ධනය නෙවෙයි. අපි දැන් සාමාන්‍යයෙන් භෞතික ධනෙ උපයෝගී කරගන්න පුළුවන් ආර්ය ධනයකට පරිවර්තනය වෙන. දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳලා අපි ඉන්දියාවට එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාව කොහේ හරි යනකොට රුපියල් අරන් ගිහින් හරියන්නේ නැහැනේ. දැන් ඔය ඩොලර් ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ. දේද? ඒ කියන්නේ එතෙන්ට යනකොට අරගෙන යන්න ඕන මොනවද? ඒ රටට ගැලපෙන සල්ලි අරන් යන්න ඕන. අපේ රටේ තියෙන රුපියලා ගිහින් දුන්නොත් වීසි කරා මුහුදට. ඒක වැඩ නැහැනේ. ඒ වගේ තමයි. දැන් අපි අපගේ ඒ කියන්නේ භෞතික සම්පත් අපිට තියෙනවා. භෞතික සම්පත් උපයෝගී කරගෙන ඒවා පුළුවන් ආර්ය ධනයට පරිවර්තනය කරගන්න. එතකොට බුදුහාරෝ ගැන විශ්වාසය ඇති කරගෙන මහා සංඝරත්නය ගැන විශ්වාසය ඇති කරගෙන කෙනෙක් දානයක් දෙනවා. දානයක් දෙනකොට සද්ධාවෙන් දෙන්නේ. ආන්නේ එතකොට මොකද වෙන්නේ? අරයාගේ එයාගේ සද්ධාව නිසා මල් වෙන්න පුළුවන්, හඳුන් කුරු වෙන්න පුළුවන්, පැන් වෙන්න පුළුවන්, ආහාර පාන ආදී වෙන්න පුළුවන්. මේ ඔක්කොම මොකද කරන්නේ? එයා ඒ දේවල් කෙරෙහි දියුණ ලෝභකම අත්හැරලා ඒවා ගෙනල්ලා මහා සංඝරත්නයේ බුදුහාන පූජා කරනවා. සද්ධාව නිසා. එතකොට පූජා කරනවොත් මොකද වෙන්නේ? භෞතික සම්පත්තික අපි පූජා කරලා ආධ්‍යාත්මික සම්පත්තික වර්ධනය කර ගන්නවා. සද්ධාව නිසා ඊට පස්සේ ඒවා පූජා කරන මොකද වෙන්නේ? ඒවා පූජාලා සන්තෝෂය ලබන තියෙනවා. සෝමනසාග සිතිවිලාද මම මේ දේවල් බුදුහාමුදුරන්ට පූජා කරා මට ඒකෙන් පින් සිද්ධ වෙනවා කියන හැඟීම. ආන්න ඒක තමයි ඥාන සම්පයුත්ත කියලා කියන්නේ. සද්ධාව නැත්තම් පින් විශ්වාස කරන්නේ නැහැ. මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඒ සද්ධාව නිසා මොකද වෙන්නේ? යාට ඥාන සම්පූර්ණ භාවයක් ඇති වෙනවා. එතකොට ඒකතු වෙන්නේ දෙන්නේ මොන ධනයද? අපේ ඇතුළත ධනය. ආර්ය ධනය. එතකොට ඒ ධනය අපි සරෙන් සරේ සීල සමාදන් වෙනවා. සීල සමාදන් වෙනකොටත් ඇවිල්ලා Tamange සිත කය වදන යන තුන්දර සංවර කරගෙන සීල සමාදන් වෙන සීල ආරක්ෂා කරන මේ කටයුතු කරාම කුසල් වැඩෙනවා කියලා දන්නවා. භාවනා කරාම කුසල් වැඩෙනවා කියලා දන්නවා. ඒ දේවල් නැවත නැවත සිදු කරනකොට මොකද වෙන්නේ? අර ආධ්‍යාත්මික ධනෙ වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? යාගේ සෝමනස්සහගත ඥාන සම්පූර්ණ කුසාසිත වැඩිලා. ඊට පස්සේ ඒකෙන් ඔබට කිහිල්ලේ යම තිබ්බොත් එහෙම විතක්ක විචාරාදී ධානා සිතුත් වැඩෙනවා. එතකොට පුඤ්ඤාපි සංස්කාර එකතු වෙනවා. අපුඤ්ඤ ඒ කියන්නේ එයාට එකතු වෙන්න තියෙන ආජීඤ්ඤාපි සංස්කාර. එතකොට පව් වෙනවා අඩුයිනේ. එතකොට පාප ධර්මයන් අඩු වෙලා
කුසල ධර්මයෙන් වැඩෙනවා. ආන්න එතකොට වැඩිලා 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 දියුණු වෙලා යනකොට මොනවද එතකොට ඒ වැඩින්නේ? ඒක තමයි ආර්ය ධර්ම. ආර්ය ධර්ම. එතකොට ඒ වැඩිලා දිනනකොට මොකද වෙන්න දෙන්නේ? එයා ඊටාම සුදුසු වූ පුද්ගලයෙක් බවට පත් වෙන්න දෙනවා මානුෂ ලෝකයේ තුල ජීවත් වෙන්න. ඊට පස්සේ මානුෂ ලෝකයෙන් එයා අත්හැරනකොට මොකද වෙන්නේ? අන්තිමට එයා රැස් කරපු ධනය හැටියට හොයන්නේ මගේ ළඟ වාහන මෙච්චර තිබ්බා, ඉඩකඩම් මෙච්චර තිබ්බා, මම මෙච්චර ධනවත් කියලා ඒව නෙවෙයි. අන්තිමට එයා මරණාසන්න වෙනකොට මොනවද හිතන්නේ දෙන්නේ? අර එයා රැස් කරගත්තු ධනෙ ටික මොනවද අර හිතේ තියෙන්නේ දෙන? සීල් සමාදන් වීමෙන්, දන් දීමෙන්, භාවනා කිරීමෙන් අර සද්ධාව උපයෝගී කරගෙන ගොඩනගාගත්තු. සද්ධා නැත්තම් ඔය කක්ක කරන්න බෑ. සද්ධාව නැත්තම් ඔය කිසිම සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. ඔන්න ඔය කුසාසිත එහෙමනම් පහළ වෙන්න බීජය උනේ මොකද්ද? සද්ධාව නැමැති බීජය යොදාගෙන අර ලබාගත්ත ඵලදාව ගැන මොකද වෙන්නේ? අවසානයේට සිතුවිලි පහළ වෙනවා. ආන්න එතකොට යන් සිතුවිලි පහළ වෙනකොට අපි කියමු ඔය සද්ධාව නිසා උපදවගත්ත ධානා සිතක් තියුණා කියලා. අන්තිමට මරණයටපත් වෙනකොට අපි කියමු මෛත්‍රී ධානා සිතක් පහළ වුණා කියලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝක වල ඉපදෙනවා. එතකොට එයා බ්‍රහ්ම ලෝක දක්වා අරගෙන යන්නට ධනෙ බවටපත් උනේ මොකද්ද? අර ආධ්‍යාත්මිකව එයා ගොඩනගා ගන්නට යෙදිච්ච අර ධානා සිත. ධානා සිත තමයි ඒක තමයි ධනෙ එයාට. එහෙම නැත්නම් දැන් වීසා ගහලා අර එමේ දිව්‍ය ලෝකයට යවන්න බෑනේ. ටිකට් අරගෙන අර එමේ දැන් ඒ වගේ අපේ ආධ්‍යාත්මික දියුණු කරගත්තාන් පස්සේ අපේ ඇතුළත ඔක්කොම ලැකලෑස්තිල තියෙනවා. එතකොට ඇතුළතින් තියෙන ධනයට අනුව තමයි වීසා වදින්නේ. බ්‍රහ්ම ලෝකයට නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ධානසිත. එහෙම දියුණු කරලා තිබුණොත් එයා ධාන වල එහෙට යන තරම් එයා ධනවතෙක්. ආර්ය ධනයෙන් එයා පොහොසත් වෙලා. එතකොට දැන් අර ආරාර කාරා මුද්ද කරා වගේ අය එයා දියුණු වෙලා තියෙන්න දෙනවා යන්ට මේ ආරූපාවචර බ්‍රහ්ම ලෝකේ. එතකොට එයාට ඒ ධනෙ තිවිල තියෙනවා. ඊට පස්සේ රූපාවචර ලෝකයට යන ධනෙ තියන අය ඉන්නවා. සමහර අය දිවි ලෝකයට යන අය ඉන්නවා. මනුස්ස ලෝකයට වන ධනෙ ඔක්කොම කාගේ ළඟ තියෙනවා? සමහර ගත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. ඔය බ්‍රහ්ම භක්මිය වෙලා අපි අදගෙන යන්නේ නැහැ. අපි කුසාසිත තමයි මෙතනින් බෙදෙනකොට ඒක අයක් අල්ලගන්න දෙන්නේ. ඒක නිසා මේ අපි ළඟ තමයි මේ තියෙන්න දෙන අනාථයෙක් නොවි සනාත වෙන්න සද්ධාව ඔය විදියට අපිට ලෞකික අපේක්ෂා දියුණු කරන්නට ලෝකෝත්තර අපේක්ෂා දියුණු කරන්නට උපකාර වෙන ධර්මතාවයක් ඒක චෛසික. බලන්න කොච්චර බලවත්ද කියලා. ඊට පස්සේ ඔය චෛසිකේ දැන් ඔය අපි කිව්ව විදියට ඉස්සලා අපි කිව්වේ ඔය විදියට ආග මේ අධිගමන සද්ධාව දක්වා දියුණු වෙන එක මාවතක්. ඊට පස්සේ ආර්ය ධනය කියන කාරණාව තියෙනවා. දැන් ආවායු වාහ වෙනකොට පොරොන්දම් බලනෝනේ. බෞද්ධ පොරොන්දම ඒක තියෙන්නේ දෙන්නේ සම සද්දා, සම සීලා, සම ත්‍යාගා, සම ප්‍රඥා. ඒක තමයි බෞද්ධ පොරොන්දම. දන්නේ නැහැනේ කට්ටිය. ඒ කියන්නේ ඕක තමයි දැන් නම් ওই තියෙන පොරොන්දම් අර එහෙම ඔක්කොම බලලත් විවාහ වුණාට හරියන්නේ නැහැනේ. ඒ කියන්නේ දැන් ওই තියෙන ඔක්කොම පොරොන්දම් බැලුවත් මේ ටික නැත්තම් මොකද වෙලා තියෙන්නේ? වැඩේ ගැලපෙන්නේ නැහැ. සද්ධාව කියන එක විශ්වාසය. ඒතකොට විශ්වාසවන්තකම. ඒතකොට විවාහය කියලා කියන්නේ විශ්වාසවන්ත හමු වීම. එතකොට විවාහයක් වෙනකොට උනත් ඒ දෙපළම අදහස් උදහස් වශයෙන් ගැලපෙන්න ඕන. එතකොට ඒ දැන් සද්ධාවන්ත කෙනෙක් නම් බුදුහාමුදුරුව සරණ ගිහින් බුදුන් වහන්සේ කෙරෙහි සද්ධා පීඩපු කෙනෙක් නම් එයා සමග විවාහ වෙන්න සුදුසු කෙනා වෙන්නේ සද්ධා චරිතයක්ම තමයි. ওই චරිත ගලපන විදිය සද්ධා චරිතයේ සද්ධා චරිතයත් එක්ක ගැලපෙනවා. සමසද්ධා කියන්නේ ඒක. එතකොට සද්ධා චරිතයත් එක්ක ගැලපෙනවා. සද්ධා චරිතයේ නොවන කෙනෙක් සද්ධා චරිතයත් එක්ක ආවන් පස්සේ මොකද වෙන්නේ දෙන්නේ? ඈ එතකොට සඳහන් කර තියෙන්නේ දේවියෝ චවියා සද්දින් සංවස්සති. දෙවියෙක් පෙරේතියක් එක්ක ජීවත් වෙනවා වගේ වැඩක්. එතකොට ඒකනේ ඒ කියන්නේ ඒ වගේ සද්ධාවක් වෙනවා. එතකොට මේ මනුස්සයා සද්ධාවෙන් මොනව හරි දෙන්න හදනකොට වාන පෙරේතකමට කඩාපන. ඒ කියන්නේ මල පෙරේතෙක් වගේ කෙනෙක්. චවියා සද්දින් සංවස්ස සමහර අය මල පෙරේතයෝ වගේ ජීවත් වෙනවා. මල පෙරේතියක් එක්ක ජීවත් වෙනවා වගේ එහෙම තියෙනවා. ඕවා බුදුහාරදී සූත්‍රවල කියලා තියෙනවා. ගැළපෙන්නේ නැති විවාහාවන් පස්සේ වෙන සිද්ධි. එතකොට බලන්න සද්ධාව තුළ තියෙන වටිනාකම. සද්ධාවන්ත චරිතයත් එකතුනම් පස්සේ දෙන්න දෙමාල එකතුලා අපි බුදුන් වැඳලා පින් දහම් කරගෙන කුසලයේ වර්ධනය කරගෙන තමයි යන්නේ. නකුල මාතා නකුල පිතා වගේ අය සද්ධා චරිත වෙනවා. අගේ කරන්නේ ඒකනේ. එතකොට ඒ චරිතය තුළ තියෙන ප්‍රධාන දේ තමයි ඒ සද්ධාවන්ත භාවය තියෙන කෙනා තව ඊට නොගලපෙන කෙනෙක් එක්ක යුග ජීවිතයට පත් වුණොත් එහෙම අර සද්ධාවන්ත කෙනාගේ සද්ධා ධනය ගොඩනගා ගන්න බැරි නිසා
මානසික පීඩාවකින් තමයි ජීවත් වෙන්න දෙන්නේ. අර උත්තර මාතාවේ කතාවස්තුව පේනවනේ, උත්තර මාතාව විවාහ වෙන්න දෙන්නේ සුමංගල සිටුවරයාගේ පුත්‍රයාත් එක්ක. ඒ මොකද හේතුව, පුන්නගේ දුව තමයි උත්තර මාතාව. පුන්නද නගුල් ආදී දේවල් දුන්නේ සුමංගල සිටුවරයා. සුමංගල සිටුවරයා මේ උත්තර මාතාවට යෝජනාවගෙන මගේ පුතා කසාද බඳින්නේ. එතකොට මේ යා මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් දැන් පස්සේ තියෙන්නේ දෙන්නේ උත්තර මාතා සෝවාන්. උත්තර මාතා සෝවාන් කෙනෙක්. අර යා මිත්‍යා දෘෂ්ටි කෙනෙක්. නමුත් අර තියෙන්නේ දෙන අර මුලින් කරපු උදව්පකාර නිසා අර වචනය අහක දාන්න බැරි නිසා කසාද බැඳා. හැබැයි සාර්ථක නෑ. තාත්තට ලියුමක් එවන්න දෙන්නේ මට මේ ස්ථානය තුල කටයුතු කරගෙන යාමේදී මට දානයක් දෙන්න විදියක් නෑ මහා සංඝරත්නයට. ඒ වගේම බණක් අහන්න විදියක් නෑ. මේ කිසිම දෙයක් කරන්න විදියක් නෑ. මම ඉන්නේ මහා මානසික පීඩාවකින් කියන. ඇය සඳහන් කරන්නේ. එතකොට ඇයට ඒ දේ කරගන්න වෙන්නේ නෑ. මොකද අර මිත්‍යා දෘෂ්ටි කෙනෙක් තමයි හම් වෙලා තියෙන්නේ. පස්සේ මේ සිටුවරයා මොකද කරන්නේ? එයාට අවශ්‍ය වෙන දාන කටයුතු කරගන්න අවශ්‍ය මුළු මුදල් ලැබුණා මේ වරගෙන කරන්න කියලා. ඉතින් ඒ කාරණාවල් ඒ විදියට සිද්ධ වෙන්නේ දෙන්න. ඊට පස්සේ අර මිනිස්සයාට ඒ කියන්නේ එයාගේ ස්වභාවයෙන්ම කාමයට ලැබී. ඊට පස්සේ මේ අර නගර සෝබණියක් ගෙනල්ලා රෑට පාර දවස් 15ක් නිදහස් වෙලා ඉවර වෙලා එයා පින්කම් කරගන්න දෙන්න. ඒ සද්ධාවේ තියෙන්නේ දෙන නොගලපුණ ස්වභාවයකට આવුත් එහෙම වෙන්නේ දෙන්නේ. ඒ නිසා සද්ධාව කියන එක අපේ යුග ජීවිතයකට උනත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ යුග ජීවිතයක් ගොඩනගා ගැනීම විදුනත් ඒ සද්ධාවන්තභාවය හරි වටිනාකමක් එතෙන්ට එකතු කරන්නට යෙදෙන බුදුදහම ඒ ගැනත් බුදුහාමරෝ සඳහන් කරලා තියෙනවා. අපි ලෝකෝත්තර ආර්ය ධනය වාගෙන යනකොට වගේම තමයි මේකටත් ඉතාම වටිනා දෙයක්. ඉතින් ඔය සද්ධාවේ තව එක පැත්තකට මම සඳහන් කරේ. ඊට පස්සේ සද්ධාව එනකොට එනවා අපි සද්ධාව දැන් ওই විදියට ක්‍රමානුකූලව දියුණු වෙලා දියුණු වෙනවා. මේක සද්ධාව එක තැනක තියෙන එකක් නෙවෙයි. සද්ධාව හැම දවසකම සද්ධාව මුල් පිහිටියට පස්සේ මොකද වෙන්නේ? මුල් ඇදෙනවා කියලා කියන්නේ දෙන ගහ සරු වෙනවා. ගහ සරු වෙනවා කියන්නේ පළදාව වැඩි. මුල් පිහිටියේ නැත්නම් ගහ සරු වෙන්නේ නැහැ, ගහ මැරිලා යනවා. දැන් සද්ධාව නැමැති මේ මුල පිහිටියන් පස්සේ හරියට ගහ සත්‍යමත් වෙලා වැඩිගෙන යනවා. ආන්න එතකොට ඒ වැඩිගෙන යනකොට අපිට හම් වෙන්න තියෙනවා ආවේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා කොටස. ඒ කියන්නේ බෝධියට පාක්ෂවෙච්ච ධර්ම. ඒ කියන්නේ බුද්ධිය හොයාගෙන යනවා. අන්න එතකොට අපිට හම් වෙනවා අර මේ කියන්නේ අධිගමන සද්ධාව තිවිච්ච අයට අධිගමන සද්ධාව දැන් දියුණු වෙලා යනකොට හම් වෙන්න එදෙනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල පංච ඉන්ද්‍රිය පංච බල කියලා කොටස් දෙකක්. පංච ඉන්ද්‍රිය සහ පංච බල කියලා කොටස් දෙකක්. එතන වැඩෙන්නේ මොකද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට එතන තියෙනවා සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට එතනට එන්නේ මොකද්ද? සද්ධාව තමයි මුලට එන්නේ. එතකොට ඒ වෙනකොට මොකද වෙන්නේ? සද්ධාව ඉන්ද්‍රියක්. සද්ධාව බලයක්. එතකොට සද්ධාව ඉන්ද්‍රියක්, සද්ධාව බලයක් කියලා කියන්නේ ඒ සද්ධා බලය පිහිටලා ඉවරයි යාට. සද්ධාව ඉන්ද්‍රියක් ඇටියට පිහිටලා ඉවරයි. එතකොට එයා සියලු දේ කරන්නේ මොනවා පිළිබඳවද? අර තියෙන ත්‍රිවිධ රත්නයේ කිරී විශ්වාසය, ධර්ම රත්නයේ කිරී විශ්වාසය, සංඝ රත්නයේ කිරී විශ්වාසය ඇති කරගෙන විනා කිසිම අවස්ථාවකදී බාහිර අය කියන දේවල් වලට අහු වෙන්නේ නැහැ. මොකද යාට ඉන්ද්‍රියක් ඇටියට පිළිතර දෙන්න දෙන්නේ. ආයි යාට කවටවත් රවට්ටන්න අර එහෙම බැරි தത്വයට බෝධියට, ඒ කියන්නේ ප්‍රඥාවට මුහු වෙච්ච කෙනෙක්. ආන්න එතකොට එතන සද්ධාව අපිට හම්බ වෙන්න දෙන්නේ ප්‍රඥාව දිනු කරගන්නට යන තැනදී අවශ්‍ය වෙන ශක්තිය ලබා දෙන්න දෙන බලයක් සහ ඉන්ද්‍රියක් හැටියට අපිට එතන හම්බ වෙන්නේ. බලන්න චෛසික ධර්මයක් වුණාට ඒ චෛසික ධර්මයේ දිනු වෙලා යන ආකාරය තමයි ඔය සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි සද්ධාව ගැන ඔච්චර අපි සඳහන් කියන්නේ අවබෝධයක් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි මේ සද්ධාවන්තභාවය දිනු කරගන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දිනු වෙනවා කියන්නේ නිවන. නිවනට අවශ්‍ය වෙන පාදම ඒක බීජය. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? අපි බීජ හිටවන්නේ නැතුව ඵලදා බලාපොරොත්තු වෙමින් ඉන්න සමහර මිනිස්සු. ඒ එහෙම නෙවෙයිනේ, බීජ හිටවන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපේ ඉන්න මේ මිනිස්සු වගේ සමහර වෙලාවට මොකද ගොවියෝ ගොවිතැන් කරා මිනිස්සු ගොවිතැන් කරන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඒ වුණාට හාල් බලාපොරොත්තු වෙනවා. ඒ වුණා ගොවිතැන් කරන්නේ නැහැ, හාල් බලාපොරොත්තු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉතින් හාල් හම්බෙන්නත් පුළුවන්, හම්බුනොවෙන්නත් පුළුවන්. හැබැයි ගොවිතැන් කරන මනුස්සය දන්නව මං වපුරලා තියෙනවා. මට ප්‍රශ්නයක් නැහැ. කාට හාල් නැතත් මට තියෙනවා. අන්න ඒ වගේ දැන් අපි සද්ධාව දිනු කරලා තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. කවුරු මොනවා කරත් අපි අපාගත වෙන්නේ නැහැ.
විශ්වාසයක් තියෙනවනේ අපාගත වෙන්න දෙයක් නැහැ. ඒකට එයාට තියෙන අපාගත වෙන්නේ නැහැ කියලා විශ්වාසයක්. විශ්වාසය කොහොමද තියෙන්නේ? ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කරන නිසා. ඕන ඔය විදිහට මේ ශ්‍රද්ධා චෛතසික සිත ප්‍රසාදයටපත් කරලා ප්‍රසාද වෙච්ච සිතත් මේ කියන්නේ චෛතසික ධර්මය සිත තව තවත් දියුණුවටපත් කරලා අර සෝවාන් මග බල ආදී தත්ත්ව ලෝකෝත්තර සිතක් දක්වා මොකද කරන්නේ? සිත ඔසවා තබන අරගෙන යන තැන ප්‍රධානම චෛතසික ධර්මය තමයි නා සද්ධාව කියලා කියන්නේ. ඒ සද්ධා චෛතසිකේ නැත්තං ඉන් එහාට කිසිම දෙයක් කරන්න බෑ. සද්ධාවට ප්‍රතිවිරුද්ධ දා විචිකිච්ඡාව කියලා කියන්නේ. සද්ධාවට ප්‍රතිවිරුද්ධ දා විචිකිච්ඡාව. සැකය බලන්න එතකොට ওই දියෙන් තෙදෙන සෑම තැනම ඇති වෙලා තියෙන සැකයක් තියෙනවා නම් සද්ධාව නැති තැන තමයි ওই සැකය ඇති වෙන්නේ. එතකොට දැන් ඕක ඒ පැත්තෙන් අරන් බලුවාන් පස්සේ අපි දහමත් එක්ක බුදුහාමරොත් එක්ක සංසන්දනය කරලා බලනවා වගේ තමයි. තමන්ගේ ජීවිතය ගත කරනකොට සද්ධාව තියෙන්න ඕන මේ ගෙවල් දොරවල් වලත් සද්ධාව තියෙනවා. ස්වාමි පුරුෂයා කෙරෙහි ස්වාමි දියණියට සද්ධාවක් තියෙන්න ඕන. ස්වාමි දියණිය කෙරෙහි ස්වාමි පුරුෂයා සද්ධාවක් තියෙනවා. සද්ධාව කියලා කියන්නේ ඒ විශ්වාසවන්ත භාවයක් තියෙන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? කෙලෙස් වැඩෙනවනේ. විචිකිච්ඡාවනේ සද්ධාවට විරුද්ධ. එතකොට මොකද වෙන්නේ? ඒ දෙන්නා දෙ මහා පිළිබඳ විශ්වාසය නැති වුණොත් එහෙම මොකද ඇති වෙන්නේ? එතන අරුත ඇති වෙන්නේ. ඒක නිසා එතනත් උසාසිතක් වැඩෙන්නේ. ඒ කියන්නේ සන්තෝෂෙන් සතුටෙන් අර නකුණ මාතා නකුල පිතා වගේ සහජීවණයටපත් වුණා නම් එතනත් ඒ සහජීවණය ගොඩ නැගෙන්නේ මොකක්ද? සද්ධාව නිසා. එතන සහජීවණය ගොඩ නැගෙන්නේ සද්ධාව නිසා. එතන කුසලයක්නේ. ඒ කියන්නේ හොඳින් යහපත් ලෙස යුග ජීවිතයක් ගත කරනවා නම් කාමයේ වර්ධවය හැසිරෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් එතන ඒ සද්ද ඒ தત્ත්වය ගොඩ නැගෙන්නේ මොකක්ද? සද්ධාව නැත. කුසාසිතක්නේ. කුසා චෛතසිකයක්නේ. කුසා චෛතසිකේ නැත්තම් එහෙම ජීවත් වෙන්න බෑනේ. ඒක නිසා ඕනෑම තැනක පුද්ගලයෙකුට ඒ தત્ත්වය ඇති වෙන්න දැන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී කරන සියලුම කාර්යයන් වලදී කුසාසිත අපේ සිත සතන් වලට පහළ වෙනවා. දැන් අපි කියන දේ පුද්ගලයෙක් ව්‍යාපාර කරනවා. හොඳ අවංක ව්‍යාපාර කරලා හොඳට දියුණු වෙලා හොඳ ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒ පුද්ගලයාටත් ඒ සද්ධාව තියෙන නිසා තමයි ඒ ලස්සනට ගොඩනගාගෙන පව කරගන්න තුව ජීවත් වෙනවා. ඇයි? එයා දන්නවා මේ නොකල යුතු වෙළඳාම් වලින් ඈත් වෙලා කළ යුතු වෙළඳාම් බොහොම හොඳට කරන්න ඕන කියලා දහම තුල තියෙනවා. ඒකට එයා ව්‍යාපාර කරනකොට මොකද කරන්නේ? අර සද්ධර්මය අහලා තියෙන නිසා ඉතාම හොඳින් සද්ධාවේ පිහිටා අර ධර්මය අනුකූලව ව්‍යාපාරය කරන් යනවා. එතකොට යාට විශ්වාසයක් තියෙනවා මම මේ ව්‍යාපාරය කරන්නේ ධර්මානුකූලවයි. ඒක නිසා මට මේකෙන් අවඩක් වෙන්නේ නැහැ. එතකොට එයා ඒ ධර්මානුකූල ව්‍යාපාරය දිනු වෙන්නේ සද්ධාව නිසා. ඒ නිසා හැම තැනකදීම සද්ධාව අපිට තියෙනවා නම් ඒ ඉස්ථානීය වශයෙන් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, යුග ජීවිතයක් වෙන්න පුළුවන්, අධ්‍යාපනයක් වෙන්න පුළුවන්, ලෞකික පැතිකඩ සම්පූර්ණයෙන්ම පැහැදිලිවම දිනු වෙන්නේ මොනවා හින්දද? සද්ධාව නිසා. සද්ධාව බිඳ වැටුණා නම් එතනින් එහාට ඇති වෙන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම විනාශ මුඛ විනාශයකට යන්න පුළුවන්. ඔය සද්ධාව පිළිබඳ අපි ඔය කියන්නේ විවරණය කරන් තිබුණ මේක පටන් ගැනීම සහ දිනු වෙලා යන ආකාරය දැන් පැහැදිලිද? ඒ කියන්නේ ඔය සද්ධාවේ තියෙන තැන ස්වභාවය. ඒ වගේම තමයි මේ ඊළඟට තියෙන සතිය. සතිය කියන්නේ සිහිය. ඔය සද්ධාවත් එක්කම යන ඊළඟ චෛතසිකය තමයි සතිය. ඒක ළඟම යන්නේ හැමතැනම යන්නේ සද්ධා සති. ඒ වෙන සද්ධාව සතිය කියන කාරණාව මේ අනිවාර්යයෙන්ම සද්ධාව තියෙනවා නම් සතිය තියෙන්නම ඕන. සතිය තියෙන්නම ඕන. සතිය කියලා කියන්නේ දෙන්නේ මේ හැම අවස්ථාවකම එළඹ සිටි සිහිය. අපි ඒ தත්ත්වය අපි ඇති කරගන්නට ඕන ජීවිතය තුළ. ওই සති ජයසික ධර්මය ගොඩක් අවස්ථා වලදී මිනිස්සු හිතනවා අඩුයි. නමුත් ඔය අපිට ලැබෙන්න දෙන සියලුම ප්‍රඥාව ලැබෙන්නේ සතිය නිසා. ඒ කියන්නේ සති පට්ඨාන කියන සිහිය පිහිටුවීම කියන එක. ඒතකොට සිහිය පිහිටවනවා කියන්නේ මේ චෛතසිකය පිහිටවනවා කියන එක තමයි. මේ චෛතසිකය සතිය කොතනද පිහිටෙව්වේ? එතන ප්‍රඥාව වැඩෙන. එතකොට මෙන්න මේ චෛතසිකය තමයි එතන පිහිටවන්න ඕන වෙන්නේ. එතකොට යම් අවස්ථාවකදී අපි පිනක් කරන තැනකදී සතිය නැති වුණා මොකද වෙන්නේ? සතිය නැති වෙන එකට ඇති වෙන්නේ දෙන්නේ නැහැ. අනිත්‍ය චෛතසික තමයි, අකුසල චෛතසික තමයි උද්දච්චය. සතිය නැති වෙන්න දෙන්නේ උද්දච්චය,
හුක්කුච්චය ඔය ඇගේ අකුසල චෛතසික නිසා වෙනස් වෙන. මොකද උද්දච්චිකානේ නොසන්සුන් භාවයෙන් තීන මිද්දය. තීන මිද්ද තියෙනකොටත් සතිය පිහිටන්නේ නැහැ. දැන් තීන මිද්ද තියෙනකොට උද්දච්ච කුච්ච තියෙනකොට සතිය පිහිටන්නේ නැහැ. මොකද තීන මිද්ද වලින් අලසකම් ඇති වෙනවා. උද්දච්චය තුල මොකද වෙන්න තියෙන්නේ? හැමතිස්සෙම නොසන්සුන් භාවයකට පත් වෙන්න තියෙනවා. ආනේ වගේ තත්වයන් එක්ක අපේ සිත මේ හැම අවස්ථාවකදීම මේ චෛතසිකේ නැති වුණාට පස්සේ නිවැරදිව කුසලය මේ සිතුවිලි උපදවා ගන්න බෑ. දැන් අපි කිව්ව සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් පිළිටුවා ගන්නවා කියන හොඳ කුසල උසස් කුසල සිතක්නේ. ඒ සමහර අයට ওই කුසල සිත උපදවා ගන්න බෑ අර සතිය නැති නිසා. දැන් දානයක් දෙනකොට සතියෙන් දෙන්න ඕන. දානයක් දෙනකොට දෙන්න ඕන කොයි විදිහට? සතියෙන් දෙන්න ඕන. නමුත් දැන් දැන් දෙන දාන සමහර වෙලාවට සතිය නැහැ. සතිය නැහැ. මොකද හේතුව දැන් සමහර අවස්ථාවකදී මිනිස්සු දානයට ඒ කියන්නේ ලැකලා ඇස්ති වෙලා ඔක්කොම කරලා දානෙ හදන්න ගියන් පස්සේ කොතෙන්ද එනවා? අර අකුසල ජයසික ධර්මයක් බලපවත්තන්ට එතන. ඒ තමයි උද්දච්චික නොසන්සුන් භාවය. එතකොට කියන්නේ ඒක තන නැති වෙලා තියෙන මොකද්ද? ඉවසිලිවන්තකම නැති වෙලා. එතකොට දැන් අර පුද්ගලයා මේ දැන් දානයට භෞතික සම්පත් ලේච්චි කරන්න නම් හරි දක්ෂයි. භෞතික සම්පත්තික ලේච්චි කරන්න දක්ෂයි. හැබැයි දැන් නොසන්සුන් භාවයේ ආවන් පස්සේ තියෙන ස්වභාවය තමයි යා සමහර අවස්ථාවලදී මේ කලබල වෙලා එහෙට යනවා මෙහෙට යනවා කරන්න ඕන දේ සමහර වෙලාවට අමතක වෙනවා. සමහර අවස්ථාවක කරන්න ඕන දේ අමතක වෙලා අන්තිම මොහොතේදී ඉදනවා අයියෝ ඒක කරගන්න බැරුණා නේ කියලා. මොකද වෙන්නේද? එයා ඒක මුලින් හිතනවා. හැබැයි අර සතිය නැති වෙච්ච නිසා මොකද වෙන්නේ? ඒ වෙලාවෙ ඒක කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ සමහර අවස්ථාවලදී මොකද වෙන්නේ? දෙන සමහර වෙලාවට දානේ සකස් කරලා මේ ඔක්කොම කරලා සමහර වෙලාවට මේ බුදු පූජාව තියන්න සමහර අවස්ථාවලදී පරක් වෙනවා. බුදු පූජාව සමහර වෙලාවට බෙදල නැහැ. සමහර වෙලාවට ඒ පස්ස තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් එයා චෝදනා කරනවා අනිත් අයට. දැන් සමහර වෙලාවට දාන කෝලාහල තමයි ගෙවල් වල ගියා පස්සේ සමහර වෙලාවට මොකද වෙන්නේ දෙන්නේ? හරි කෝලාහලයක්. දැන් මේ පැත්තේ නම් ගොඩාක් එහෙම අඩුයි දාන කෝලාහල. මේ පැති වල අඩුයි. නමුත් සමහර තැන් වල තියෙනවා එහෙම කෝලාහල. එහෙමත් වෙන අවස්ථා තියෙන්නේ දෙන. ඒ කියන්නේ මේ 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 සමහර අවස්ථාවලදී දෙන්න දෙමහලෝ එකතු වෙලා තමයි ඔක්කොම පුංගම් සංවිධානය කරන්නේ. සමහර වෙලාවට මොකද වෙන්නේ දෙන්නේ? බුදු පූජාව එක්කෙනෙක් තියාගෙන බැරුණාන් පස්සේ දැන් එක දැනක අපි දානෙකට ගියා බුදු පූජා බෙදලා නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ දෙන්නේ? ඒ අර ස්වාම පුරුෂයා දානෙට ඇවිල්ලා අපි කොහේ බුදු පූජා තියන්නේ කියලා ඊට පස්සේ බෙදලා නැහැ කිව්වා. ඔය කියන්නේ තාම බෙදනවා කිව්වා. මම කිව්වනේ කියලා ඉවරලා අර යාට නමකුත් කියලා ඉවරලා බෙදලා තියන්නේ කියලා මේක කියලා ඉවරලා මොකද උනේ? යාට ටක් ගාලා මොකද උනේ? සතිය නැතුණ හාමුදුරු වෙතර ඉන්නවා මේ ඥාතින් ඉන්නවා කියලා මතක නැහැ. අර ගෑනු මනුස්සයට කියන නම කියනවා වචන පිට කරා. එතකොට මොකද උනේ? ඒ කියන්නේ ඒ පිට උනේ මොකද්ද? අර සතිය නැතිකම. එතකොට අන්න ඒ වගේ අපි අර කුසලයේ කරගෙන යනකොට උනත් සතිය නැති වුණාට පස්සේ මේ අර වගේ නේ. ඊට පස්සේ අර මිනිස්සයා දැන් අපි කියන පස්සේ අහන මොකද්ද මාර වෙලාවේ අර කිව්වේ කියලා ඇහුවාන් පස්සේ මොකද වෙන්නේ? එතකොට අර පාතුව තියෙන්නේ දැන් අපරචේතනාවට බාධා වෙනවා. එතකොට මතක් වෙන්නේ මොකද්ද? දැන් දානෙ දීලා ඒව කරගත්තු එක නෙවෙයි අර බෑන් එකයි. දැන් පවුල් ආරවුලකුත් දෙනවා දාන කරන්න ගිහිල්ලා. ඉතින් එහෙම පස්සෙ වෙනවා. ඒ මොකද ඒ සතිය කියන එකේ තියෙන වටිනාකම. සතිය කියන්නේ ඒ ලැබ සිටි මොහොතේ මේ කළ යුතු කාර්යය ඒක. එතකොට අපි අර කලබල කරගත්තා ඒකනේ. දැන් අර අපි පොතක ලියලා තියෙන දාන්නට මෙන්න මේ මේ වේදිය තමයි දානේ කරන්න ඕන කියලා. එතකොට පොතේ හැටියට කරාමත් ඒත් හරි. මොකද නැත්තම් මිනිස්සු කලබල වෙනවා. දාන පිළිවෙල දන්නේ නැතුණ කලබල වෙනවා. කිසිම දෙයක කලබල වෙලා කොරස් කටටවත් අත දාන්න බෑ. ඒ කියන්නේ සතිය නැති ඕන තැනක බලන්න කලබලයක් තියෙනවා නම් කලබල වෙන සෑම තැනම නැත්නම් මොකද්ද? සතිය නැහැ. ඕන කලබල වෙන ඕනෑම තැනක නැත්නම් මොකද්ද? සතිය නැහැ. අන්න එතකොට අපිට හිතා ගන්න පුළුවන් යම් අවස්ථාවකදී යම් තැනක කලබලකාරී ස්වභාවයක් ඇති වෙනවා නම් ඒ ස්ථානය තුල මොකද නැතිලා තියෙන්නේ? සතිය නැතිලා තියෙනවා. මම ඔය කිව්ව දානාදී පින්කම් වලදීත් අපිට සතිය නැති වෙන අවස්ථා. දැන් සමහර අය ඉන්නවා එහෙම කිසිම කලබලයක් නැහැ. ඒ බොහොම සංසුන්ව ඒ කාර්යය කරන් තිදෙනවා. මේ පැන්ටික පූජා කරන් තිදෙනවා. මහාමුදුරන්ට වන්දනා කරන් තිදෙනවා. ඊට පස්සේ සියල්ලක්ම ඉතාම සංසුන්ව කරන් තිදෙනවා. සංයමයෙන් කරන් තිදෙනවා. සංයමයෙන් කරනවා, සංසුන් කරනවා. සමහර අවස්ථාවකදී ඔය සංසුන් බව සමහර අයට පෙන්වන්න බෑ.
මකද්ද අතක ගායින්නේ ඕක ඉක්මනට දෙනවා කියලා එහෙමත් කියනවනේ. දැන් එතකොට සමහර අවස්ථාවකදී මේ සංසුම් භාවය සමහර අයට පෙන්වන්න බැරි වැඩක් තමයි සංසුම් භාවය. ඊට පස්සේ මොකද කරන්නේ දෙන අර මිනිස්සයා කලබලම කරනවා. ඕක ගේනවා මෙහෙට ගේනවා. දැන් සමහර අවස්ථාවකදී හාමුදුරුවෝත් වැඩේ කරනවා. ඒකත් ඉතින් නොකිය බෑනේ. සමහර අවස්ථා හාමුදුරුවෝත් ඕක ওই දේ කරන්නේ දෙනවා. සමහර අවස්ථාවකදී මිනිස්සෙක් ඇල්ලතුරක බෙදාගෙන යන්නේ දෙනවා. ඊට පස්සේ මනස ඉගෙන ඕක කොතනින් තියලා ගිහින් උණු වතුරක් ගේනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මනුස්සයට අත් 12ක් තියෙන්න ඕන. කතරගම දෙයියෝ වෙන්න ඕන ඒ ටික කරා. එක්කෙනෙක් කියනවා උණු වතුර ගේන්න කියලා, අනෙක් කෙනා දැඹිලි වතුර ගේන්න කියලා. එකම මනුස්සයට වතුර වර්ග 4ක් 5ක් සමහර අය එක එක ගොඩයි. එතකොට මොකද වෙන්නේ මේ මනුස්සයට? මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ. ඒක නිසා තමයි බුදුහාරෝ දේශනා කරන්න දෙන්නේ දෙන දෙයක් වළඳලා වෙන දෙයක් බලාගෙන ඉඳ ඉල්ලන් වළඳන්න යන්න එපා කියන්නේ. ඉල්ලගෙන වළඳන්න එපා කියන්නේ ඕකයි. අයි අපි දැන් මේ මිනිස්සයව එකේකේ ඉල්ලන්න ගියන් කලබල වෙනෝනේ. සංසුන් මනස විඳිනෝනේ. ඒකයි අපිට ඉල්ලන් වළඳන්න එපා කියන්නේ. ඒක දෙන දෙයක් වළඳන්න. එතකොට දෙන්නේ මොකද? දැන් සංසුන් මනසකින් දෙන්නේ. දෙනකන් ඉන්න ඕන. ඒකට තමයි කියන්නේ දාන ඉවසනෝ කියලා. ඒ අදිවාසයේ තුනෝපන්තිය කියලා කියන්නේ ඉවසන්න කියලානේ. එතකොට දැන් අපි ඉවසන්න ඕන. දාන ඉවසනෝ කියලා කියන්නේ දාන ඉවසුනේ නැත්තම් මොකද වෙන්නේ? අපිට يعني ඉවසන්න බැරි කෙනාට තියෙන්න දෙන්නේ සතිය නැතිකම. දැන් භික්ෂුව වුණත් මොන හරි දෙයක් ඕක ගේන්න කියලා හරි කිව්වොත් එහෙම සතිය බිඳිලා. දැන් සතිය බිඳිලා දැන් හාඳුරු කෙනෙක් වුණා දැන් අපි ගිහලා ඉවරලා ඉවසගෙන 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 ඉඳලා බැරිම තැන තමයි කියලා එහෙමත් බෑ. ඒ කියන්නේ එහෙමත් බෑ. ඈ බැරිම තැන තමයි ඕන. ඒ කියන්නේ දැන් එතකොට භික්ෂුවගේ සතිය මොකද වෙලා තියෙන්නේ? සතිය බිඳිලා. ඇයි ඒ? ශික්ෂාවත් අමතක වෙලා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැන් සතිය බිඳුනන් පස්සේ එතකොට භික්ෂුන් වහන්සේගේ සිතට මාරය වැහිලා. එතකොට මොකද වෙන්නේ? මාර රස දේවල් හොයනවා. අරක කියනවා මේක කියනවා කියලා ඒව මේව ගෙන්න ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් සමහර අවස්ථාවදී ওই පස්සේ දිනන. සමහර වෙලාවට මොකද වෙන්නේ? සමහර කැමැතිම දේ බෙදලා නැහැ. දැන් හාමුදුරුවෝ බලන්න දෙන අන්තිමට ගෙනල් බෑ. තමුසේ මේක කන්න තියාගත්තද? කියලාත් එහෙමත් එතකොට දැන් එක දාන එකද කියලා ඒව ප්‍රශ්නයක් වුණා හාඳුරු කෙනෙක්. ඊට පස්සේ ඉඳන් එහාර අපි දාන වලට වැඩි වඩම්මන්නේ. ඉතින් ඒ මාර ප්‍රශ්න. ඒ මොකද වෙලා තියෙන අර සතිය නැති වුණා. ඈ? ඈ? ඕනේ කියලා බලන්ගෙන ඉතින් සමහර වෙලා නැතුණන් පස්සේ මොකද වෙන්නේ? එතන මාරාව ශේෂ වෙච්ච වගේ තමයි. ඒ කියන්නේ සතිය නැතිකම සතිය කියලා කියන්නේ දෙන්නේ අර ඒ වෙලාවේදී අර අසිතේ පිටේ කායිකේ සාහිත්‍ය සම්පජානකාරී හොතිනේ. කනකොට බොනකොට ඕන සම්පජාන්‍ය ඒක නැති වෙලා. නෑ නෑ දැන් ඒක වේදනාවේ වරදක් නෙවෙයි. හිතන ආහාර ගන්න කෙනාගේ වරද. භික්ෂුවත් ඒ වෙලාවේදී ඉන්න ඕන මොනවද? සති සම්පජාන්‍යෙන් ඉන්න ඕන දාන වේලාවට. එතකොට ඒ වෙලාවේ සති සම්පජාන්‍ය හාඳුනුන්ට නැත්තම් එහම අනිත්‍යයට හදන්නේ කොහෙද? නේ සති සම්පජාන්‍යය තියෙන්න ඕන. සති සම්පජාන්‍යයෙන් යුක්තව දැන් එතකොට කියන්න කෙසේ කිව්වත් අහන්න සිහිබුද්ධියෙන් අහගෙන හිටියනම් මොකද වෙන්නේ? අහන්න සිහිබුද්ධියෙන් අහන්න ඕන කියලා කියන්නේ. එතකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා එයා සති සම්පජාන්‍යයෙන් ඉන්නවද නැද්ද කියන එක. ඒකත් මේ හොඳ කාරණාවක් අහගෙන ඉන්නකොට කෙලෙස් තියෙනවද නැද්ද කියලා බලාගන්න පුළුවන්. කෙලෙස් ධර්ම ඉස්මතු වුණොත් තමයි කටින් මොනවා හරි කේක දේවල් අපි කියන්න පුරුදු වෙන්නේ. නැත්නම් අපි නිස්සබ්දව තුෂ්ණිම් භූතෝ වෙන්න ඕන දානයක් ගන්නකොට. ඒ කියන්නේ දැන් සමහර කියන්නේ මොකද මේ තුෂ්ණිම් භූතෝ වෙලා කියලා. ඒක තමයි ඇත්ත. තුෂ්ණිම් භූතෝ වෙලා ඉන්න ඕන. තුෂ්ණිම් භූත වෙනවා කියන්නේ නිස්සබ්ද වෙලා. දැන් සමහර අවස්ථාවකදී ඕක මිනිස්සු වරදවා තේරුණාද? ඈ තුස්නිම් භූත වෙනවා කියලා කියන්නේ නිස්සබ්ද වෙලා ඉන්නයි කියන්නේ. බය වෙනවා කියන එක නෙමෙයි. තුන්හි වාවෝ වහෝසි. තුන්හි වාවෝ කියලා කියන්නේ තුස්නිම් භූත වෙනවා කියන එක. තුස්නිම් භූත වෙලා තමයි අපි ඉන්න ඕන වැඩියෙන්. ඒ මොකද අපි බයට නෙමෙයි නිස්සබ්දව ඉන්න ඕන. ඒ කියන්නේ වැඩි ඒ කියන්නේ දානකට වැඩියම හාඳුරු කෙනෙක් ඒ කියන්නේ බණක් කිව්වොත් හැර අනිත් වෙලාවට තුස්නිම් භූත වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ එහෙම හිටියොත් තමයි සතිය පිහිටන්ට දෙන්නේ. සතිය කියන එක හරි වටනා. දැන් එතකොට දානේ වන්දන කියත් සතිය තියෙන්න ඕන. ඒක තමයි බුදුහාර හැමතැනකදීම සම්පජඤ්ඤකාරී හොත කියන්නේ. සම්පජඤ්ඤය සිහියෙන් ඉන්න ඕන කියලා කියන්නේ. එහෙම හිටියන් පස්සේ දාන ගෙද හාමුදුරුව කලබල නොවුනොත් දායකයාත් වැඩි කලබල වෙන්නේ නැහැ. මොකද මේ මඟ පෙන්වන්න ආයෙපාර ඉස්සෙල්ලා කලබල නොවීන්ට. ඒක නිසා කලබල නොවී හිටියොත් දානේ මිනිස්සු පිළිවෙලට බෙදනවා. වේදනකන් ඉන්නෝ.
දැන් සමහරලාට දානේ බෙදෙන අපි පිළිවෙලක් හදාගත්ත එකක් නෙවෙයි තියෙන්නේ. මනසෙන් හදාගත්තු ගන්න මොන පිළිවෙලට බෙදුවම් මොකද ඔක්කොම අන්තිමට දැන් ඕක පිළිවෙලක් කියලා බැලුවම පස්සේ ඔක්කොම දාලා දාලා ඉවරලා මොකද ඔබ කුසට යනවා පිළිවෙලකට අපිට මේක දැන් පිළිවෙලකට යන්නේ නැහනේ ඔය ඔක්කොම ගියාට පස්සේ අපිලිවෙල වෙලා ඊට පස්සේ ඒව දිරවන එක තියෙන්නේ ඉතින් ඕක කොයි පිළිවෙලකට දැම්මත් එකයි ඉස්සෙල් අයිස්ක්‍රීම් පුරුසලක් දැම්මත් එකයි බත් දැම්මත් ඔක්කොම දැන්නේ එක තැනට ගියන් පස්සේ ඔක්කොම මේ මේක අයිස්ක්‍රීම් මේක පුරුසලක් කියලා වෙන වෙනම අපරන්නේ නැහනේ නේ ඔක්කොම එක නම් අපරන්නේ එහෙම නැත්නම් මේක ඉස්සෙල්ලා දාන්න ඕන මේක පස්සේ දාන්න ඕන එහෙම එකක් නැහැ දූතාංගතර හාඳුරු කෙනෙකුට මොනවද දුන්නත් අයිස්ක්‍රීම් දුන්නා කිරි දුන්නා පුරුසලක් දුන්නා බත් දුන්නා කෙහෙකිරි දුන්නා ඔක්කොම එකට දාන්න පාත්‍රෙට ඔක්කොම එකට දාලා තේකත් දුන්නත් ඒකත් එකට දාලා තමයි අනලවන දාන්න. එතකොට දෙන කෙනා දැනගන්න ඕන මේ හඬ පිළිවෙට දෙන්න. දෙන කෙනා දැනගන්න ඕන. ඒ කියන්නේ උන්වහන්සේ ආයේ එතකොට දුතාංගතර භික්ෂුව කියන්නේ වාඩි වුණාම ආයි මොනවත් පිංගම් වල රහේ තියලා වන දාන්නේ නැහැ. පාත්‍රයට දාපු දේ විතර වන දාන්න. පාත්‍රයට දාපු දේ විතර වන දාන්නේ තේකත් දුන්නත් ඒක කෝප්පේ වල දාන්නේ නැහැ. ඒක පාත්‍රයට ඒකත් දාන්න ඕන. ඔක්කොම එකට වනදාන්නේ උන්වහන්සේ වනදාන්නේ පටිවිපෝ තේජෝ ආයෝ කියන සංඥාවෙන් විතරයි. ආයේ උන්වහන්සේට කිසිම බාහිර අය බෙදලා සංඥා දාලා තියෙනේ මේක පරිපු මේක අරව මේව ඒව අදාළ නැහැ. ඒව දාන්නේ ඔක්කොම පටිවිපෝ තේජෝ. ආයෝ එච්චරයි උන්වහන්සේගේ සංඥාව. ඒතකොට උන්වහන්සේලා සිහියෙන්ම වනදනවා. ඒක තමයි තියෙන්නේ දනේ. ඒ වගේ අපි මේ සමහර වෙලාවට කලබල වෙන්නත් හේතු ගෙවල් වල අපි අර සමහර දේවල් මේ මම මෙහෙමයි කියලා කරලා අපි අර සකස් කරගත්තු ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ වේදයට අනුකූලව වැඩ කරන්න ගියාමත් එහෙම ප්‍රශ්න ඇති වෙනවා. මම කිව්වේ සතිය අපි ළඟ තියෙනකොට අපිට පසුතැවෙන්න ඕනේ නැහැ. අපි හරියට ඒ වැඩේ කරගන්න ඕන. දානෙක දුනත් එහෙමයි. සීලය රකින්නකොට උනත් හරියට අපි සීලය ආරක්ෂා කරගන්න නම් සතිය තියෙන්නට ඕන. භික්ෂුන් වහන්සේ කෙනෙකුට උනත් සතිය තියෙන්නට ඕමනා වෙන්න. සතිය නැති වුණොත් එහෙම ඒක ඒකත් අර වගේම තමයි. අපි සඳහන් කරන් තියෙන මේ කියන සද්ධාව සද්ධා වගේ සතියත් හැම අවස්ථාවකදීම හැම මොහොතකදීම පොඩ පොඩ දියුණු වෙලා මේක ඉස්සරහට එන්ට දෙනවා. එතකොට එයත් අපිට ක්‍රමානුකූලව දියුණු වෙන චෛසික ධර්මයක්. ඉස්සෙල්ලා සතිය හැම පිහිටන්නේ සතියත් අර වගේ තමයි කැඩි කැඩි තමයි පිහිටගෙන යන්නේ. හැබැයි එතකොට සතිය යම් අවස්ථාවකදී හොඳට පිහිටපු අවස්ථාවකදී ප්‍රඥාව දියුණු වෙනවා. එතකොට ඒ සතියත් ඒ විදිහට ඇවිල්ලා සතියක් බෝධිපාක්ෂික ධර්මයන් කරා යනවා. සතිය බෝධිපාක්ෂික ධර්ම කරා යනවා විතරක් නෙමෙයි. ඊට පස්සේ මේ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් වල අපිට හම්බෙන්න යෙදෙන මේ කියන්නේ බල ධර්මයක් බවට පත් වෙන්න යෙදෙන සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා. එතකොට එතනට හම්බෙන්නේ බල ධර්මයක් හැටියට. ඊට පස්සේ ඒක බොජ්ජංග ධර්මයක් හැටියට හම්බෙනවා. සති සම්බොජ්ජංග කියලා. එතකොට ඒ බොජ්ජංග ධර්මයක් හැටියට හම්බෙන්න යෙදෙන්නේ ඒක ඊට වඩා දියුණු වෙලා. එතකොට සද්ධා වීරය සති සමාධි ප්‍රඥා එතන තියෙන්නේ. සති සමාධි ප්‍රඥා. එතකොට දැන් බෝධිපාක්ෂික ධර්මවලද පටන් ගන්නකොට සද්ධාව නැහැ බෝධි මේ කියන්නේ සති මේ කියන්නේ අපිට බොජ්ජංගවල අපිට හම් වෙන්න දෙන බොජ්ජංග ධර්මවල සතිය නැහැ. ඒ කියන්නේ සත් බොජ්ජංගවල අපිට හම් වෙන සද්ධාව නැහැ. එතකොට සද්ධාව අපිට අමුතු දෙයක් නෙමෙයි. සද්ධාව ඉන්ද්‍රියක් හැටියට දියුණු වෙලා ඉවරයි. එතකොට අපිට ඒක අමුතුවෙන් නැවත දියුණු කරන්න ඕනේ නැහැ. අපිට බොජ්ජංගවලදී. බොජ්ජංගවලදී සතිය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ කියන්නේ පටන් ගන්න සතිය. සතිය නැත්නම් අනිත් බොජ්ජංග ටික වඩන්න අමාරුයි. ඒ කියන්නේ දැන් වීරිය බොජ්ජංග මේ ආදී ඔක්කොම බොජ්ජංග වලේ සතිය තියෙන්න ඕනේ. හැබැයි ඉස්සෙල්ලා වීරිය ඉස්සරහට ඇවිල්ලා සතිය දියුණු කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? සතිය ඇතිව ඊට පස්සේ වීරිය දියුණු වෙනවා. ඉස්සෙල්ලා වීරිය මුල් වෙලා තමයි සද්ධාව වීරිය සතිය සමාධි ප්‍රඥා කියලා ආවේ. එතකොට දැන් මෙතෙන්ට එනකොට හම්බෙන්න දෙන්න අපිට සතිය තමයි ප්‍රධාන. ඊට පස්සේ තමයි වීරිය ආදී බොජ්ජංග වැඩෙන්නේ. ධම්මවිජය බොජ්ජංග මේ වැඩෙන්න දෙන්නේ. එතකොට ඒ වැඩෙන්න දෙන්නේ ඒ වීරිය වඩනකොට වීරිය තුල තියෙන වෙනසක්. ඒ වීරිය තුල තියෙන වෙනස තමයි අතන අපි කුසලය එහෙම නැත්නම් අදාළ වෙන කුසල චෛසිකේ සතිය ආදී දියුණු කර ගැනීමට මූලික ස්ථානයේ දීලා වීරිය වැඩලා තමයි දියුණු කරන්නේ. ඊට පස්සේ සතිය ආදී ධම්මවිජය ආදී ආවන් පස්සේ ඒ වීරිය වඩන්න දෙන්නේ සිහි කල්පනාව ඇතිව වීරිය දියුණු කරගෙන යනවා. එතන අපි ඒ කාරණාවත් අපි අවබෝධ කරගන්න ඕන. මේ චෛසික ධර්ම අවසානයේද යන්නේ කොතෙන්ටද? සෑම චෛසිකයක්ම දියුණු වෙලා කුසල චෛසික
යන්ට එදෙනවා ආර්ය මාර්ගය දක්වා අපිට යන්ට එදෙනවා. එතකොට ආර්ය මාර්ගය දක්වා මේ ගමන් කරන්ට එදෙන දේ තමයි මේ සති කියනා වූ චෛසික ධර්ම. ඒක කුසල චෛසික ධර්මයක්. ඒක දක්ෂතාවය කියලා කියන්ට එදෙන ඒක පවත්වාගෙන යන්න පුද්ගලයාට තියෙන හැකියාව දක්ෂතාවය සතිය කියලා කියන්නේ. සතිය නැති වුණ තැන සෑම කාරණාවක්ම අවුල් වෙනවාමයි. ඉගෙන ගැනීම නැති වෙනවා. තැකී ආරක්ෂාව නැති වෙනවා. ඒ වගේම දැන් තියෙන දෙන අපි ලෞකික ජීවිතයේ පවත්න සියලු දේවල් අහිමි වෙලා යන තැන. සතිය නැති වුණ තැන භික්ෂූත්වය පවා නැති වෙන්න පුළුවන්. දැන් සතිය නැති වුණාට පස්සේ සමහර භික්ෂුණාංශලා හොඳට තමන්ගේ කියන්නේ මේ කටයුතු කරගෙන ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? සතිය නැති වෙච්ච හැටි සමහර අවස්ථාවලදී මාරයාට අවකාශයක්. සතිය නැති වුණා කියන්නේ මාරෝකාසං. මාරයාට අවකාශයක් වෙනවා. මාරයා ඊට පස්සේ මොකද කරන්නේ? දෙන සතිය නැති වෙච්ච වෙලාවක් බලාගෙන ඉඳලා ඉමිහිට ගෙනල්ලා කෙලෙස් ධර්මයක් රෝපණය කරනවා. බීජයක් කොහෙද? මනසේ. ඒක නිසා තමයි ඊට පස්සේ ඒ ලැබිච්ච බීජය නිසා තමයි වික්ෂුණාංශලා සිවුරු වරලා යන්නේ. යන්නේ මොකද්ද? ඉඳලා අර මාරයාට පොඩි අවකාශයක් ආවා සතිය නැති වෙලාවේ. ඒ වෙලාවේ මාරයා තුරට ගියා වැඩේ ඕන විදියට තම්පත් කළා. කාමච්ඡන්දාදී නීවරණයක්. නීවරණය තම්පත් කළා. එහා පැත්තකට වුණා. නීවරණේ වැඩිලා ගියා. මොකද වෙන්නේ එතන? ඊට පස්සේ ඒ හැංගීම ඔස්සේ ගියා. එතකොට එයාට සතිය නැහැ. මොකක් කරගන්නද? අර නීවරණ ධර්මයේ හඳුනාගෙන නීවරණ ධර්මයේ බැහැර කරන තරම් සතිය පිහිටලා නැහැ. එතකොට ඔය මේ තිවුරු වරලා යන හඳුනනට අර මේ බැනවාදිලා අරෝමෙම කරන්ට යන්න එපා. මොකද හේතුව? ඒක කාගවත් වරද නෙවෙයි. මොකද හේතුව? සතිය නොපිහිටීම නිසා ඇතිවෙච්ච දුර්වලතාවයෙන් මාරයා ලබාගත්තු අවකාශයෙන් තමයි ඒ තත්වයකට පත් වෙන්න දෙන්නේ. මිනිස්සුන්ට උනත් එහෙමයි. අපි හොඳට ජීවත් වෙනවානේ. අපි ඔය දැන් සති සම්පජාන්‍ය උනත් තියෙන දෙන යනකොට එනකොට කනකොට බොනකොට මේ හැම තැනකදීම හරියට අපි සිහිය පිහිටුවාගෙන හිටියනම් ගොඩාක් දේවල් අපිට සාර්ථක වෙනවා. ඒකයි චෛසික ධර්මයක් ඇතියට සතිය කියන එකත් ඔය තරම් අපිට වටිනාකමක් තියෙනවා. සතිපට්ඨානාදී වැද කය පිළිබඳ සිහි පීඨවීම, වේදනා පිළිබඳව, චිත්තය පිළිබඳ, ධර්මතා පිළිබඳව ඔය හැමතැන. එතකොට ප්‍රඥාව වැඩෙනවා නම් යම් කෙනෙකුගේ ප්‍රඥාව වැඩෙන්න හේතු වෙන ප්‍රධානම චෛසිකය තමයි මොකද? සතිය. සීලයක් වුණත් කැඩෙන්නේ සතිය නැති නිසා. සීලය කැඩෙන්නේ සතිය නැති නිසා. මොකද අපි සීලයක් අපි ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට ගියොත් අපි ඒ සීලය සතිය තියෙනවා නම් ආරක්ෂා වෙනවා. සතිය නැති වෙච්ච හැටියේ සීලය කැඩෙනවා. සීලය කැඩෙන කියන්නේ ඒ අනවශ්‍ය සිතුවිල්ල සිතට ආවහම ඒක දන්නේ නැතිකම තමයි ඒ සීලය කැඩෙන්න ප්‍රධාන හේතුව. එතකොට සාමාන්‍යයෙන් අපි සතිය පිහිටවාගෙන කටයුතු නොකරොත් එහෙම අවසානයේ මැරෙනකොට දැන් උගත් දෙනකොට ඔය සතිය පුරුදු කර නැති එකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද? දැන් සතිය පුරුදු කරගෙන නැහැ. සිහි විකල් වෙනවා. මරණයටපත් වෙන්නේ සිහි විකල් වෙනවා. ඒ කියන්නේ දැන් ওই සමහර අවස්ථාවන්වලදී සමහර අයට අවුරුදු 60 70 විතර ගිහිල්ලා ගිය හැටියේ එයාට කාලානුරූප මේ කල්පනා නැති වෙලා යනවා. ඒ කියන්නේ අර ඒ කල්පනා නැති වෙලා යන තැන අවුරුදු 60 70 යනකොට කල්පනා නැති වෙනවා. කල්පනා නැති වෙන්නේ දෙන්නේ වෙන මොනවත් හින්දා නෙවෙයි, සතිය දියුණු කරපු නැති නිසා. ඒ කියන්නේ දැන් එයා හොඳට කනකොට බොනකොට අඳිනකොට පළඳිනකොට මේ සියලු තැන්හි සාමාන්‍ය හැටි සිහිය පිහිටුවාගෙන ගියා නම් අර තත්ත්වයට වැටෙන්නේ නැහැ. එතකොට සමහර අය දැන් සමහර අම්මලා තාත්තලා ඉන්නවා, සමහර අයට කන්න දීලා ඔක්කොම කරලා ඊට පස්සේ දැන් කවුරු හරි ඇහුවොත් එහෙම කෑවේ නැහැනේ. කෑවේ නැහැ. එහෙම කියනවා. එ මොකද වෙලා තියෙන්නේ? එයා කෑවයි කියලා එයා දන්නේ නෑ. සතිය පිහිටුවාගෙන කාලා නෑ. ඊට සමහර අවස්ථාවන්වලදී සමහර අයට නිින්ද යන්නේ නෑ. පැයට එළි වෙනකන් ඇහැරලා තියෙනවා. මොකද හේතුව? එයා නිදා ගන්නවා කියන සංඥාව තුල නෙවෙයි එයා ඉන්නේ වෙන 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 ලෝකයක. කල්පනා කර කර ඉඳලා තමයි නිදා ගන්න. එතකොට මොකද වෙන්නේ? සතිය පිහිටලා නෑ. මම දැන් නිදා ගන්නවා කියන අවස්ථාව නෙවෙයි එයා ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා නිදා ගන්නවා කියන අවස්ථාව නැතුව ගිහිල්ලා වෙන කල්පනාවක හිටියාම ඊට පස්සේ ওই වගේ වෙනත් අරමුණු ඇවිල්ලා අර උද්දච්ච කුක්කුච්ච මේ වගේ වෙලා මොකද වෙන්නේ දෙන්නේ? සිත එයාගෙන් පාලනයෙන් ගිලිහිලා යනවා. දැන් සතිය නැති නිසා මොකද වෙන්නේ දෙන්නේ? සතිය කියලා කියන්නේ දෙන්නේ හරියට අර ධර්මයේ තුල පෙන්වන්නට දෙන්නේ නාස්වනුව දානවා වගේ හරකට. එතකොට හරකා පාලනය වෙන්නේ නාස්වනුව තියෙන තුරට. ඒ වගේ තමයි දැන් සතිය කියන්නේ අපේ මනසේ පාලනය පවත්වාගෙන යන සතිය. සතිය අපි අතරින් ගිලිහිච්ච හැටි මොකද වෙන්නේ?
අපාතරින් ගිලිහිලා ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ දෙන්නේ? එයාට තිත පාලනය කරගන්න බැහැ. එතකොට එන්නේ මොනවද? පැමිණෙන හැම සිටිවිල්ලක්ම එයාගේ සිත ව්‍යාකූල කර කර යනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? එයා කියන දේ එයා දන්නේ නැහැ, කරන දේ දන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මල මුත්‍රා කරගන්න දෙනවා, මුත්‍රා ඇඟේ ගාගන්න දෙනවා. ඊට පස්සේ සමහර අවස්ථාවල එහෙම තියෙනවා. මම දැක්කා අම්ම කෙනෙක්, ඒ කියන්නේ මහලු මඩමකට ගෙනihin දානවා දමන්ගේ දරුවා. ගිහින් දැම්මන් පස්සේ අද මේ අම්මා හොඳට පොහොසත්ව හිටපු මේ ජාත්‍යන්තර වශයෙන් එයා මේ සම්මාන ලබාගෙන තියෙන තැන පෙරපාස ජාත්‍යන්තර පෙරපාස ගුරුවරයා. ඒ තරම් දක්ෂ කෙනෙක්. ඒතකොට එයාගේ එකම පුතා හිටියේ හොඳට ධනේ සම්පත් ඇතුව හිටපු කෙනෙක්. ලේරිට මෙයාව පෙන්වන්න බැරි වෙලා මොනවා හරි ප්‍රශ්නයක් කළා. පුතා මෙයාව ගෙනල්ලා මහලු මඩම කියන්නේ එයාව ගෙනල්ලා දෙන්නෙත් ඔය තියෙන මුදල් ගෙවල තියෙන තැනක. අන්න ඒ වගේ තැනක තියෙන්නේ. එතකොට එයාට තියෙන තියෙනවා සියලු පහසුකම්. රූපాయని තියෙනවා, දුරකතන තියෙනවා, ඊට පස්සේ හැම පහසුකම් එක්කම මොන පහසුකම තිබ්බත් වැඩක් නැහැ. මෙයා හැන්දෑව වෙනකොට යනවා පාර ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා පුතා එනවා කියලා. දැන් එතකොට බලාගෙන ඉන්නේ පුතා දැන් එයි කියලා. අදහසින් බලාගෙන ඉන්නවා. එදාට ආවේ නැහැ. ඊළඟ දවසේ උදේ නැගිනකොට ඊළඟ දවසේ ආවේ නැහැ නේ කියලා අරයාගේ මනස ව්‍යාකූල වෙනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා පුතාට කන්න බුන්න දීපු විදිය, අඳින්න පළඳින විදිය. එතකොට එයාගේ මනස මොකද තියෙන්නේ? ඒ සියලු කාරණාවල සතිය තමයි එයාගේ නැති වෙලා තියෙන්නේ. එයාට කන වෙලාව මතක නැහැ, නිදා ගන්න වෙලාව මතක නැහැ. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ගේට්ටු ළඟට යනකම් ඇවිදගෙන යනවා. ඊට පස්සේ ඊළඟ දවස් යනකොට ගේට්ටු ළඟට ගිහින් මිනිස්සු ගහන මගේ පුතා ආවද කියලා. ඊළඟ දවස් යනකොට ගෙයක් ගෙයක් ගන්න ගිහින් මගේ පුතා ආවද කියලා අර ඒකෙන් පැනලා ගිහින් එක එක තැන් වලින් අහනවා. ටික කාලයක් යනකොට එයාගේ තියෙන ස්වභාවය එක තැන මල මුත්‍රා කරගන්න තියෙනවා, මල මුත්‍රා අනනවා, එනායට ගහනවා, පාලනය කරගන්න බෑ. අන්තිමට පිස්සියක් මරණයට පත් වෙන්නේ පිස්සියක් වශයෙන්. බලන්න එතකොට තත්ත්වය මොකද්ද කියලා. ඒ තමයි අර සතිය පිහිටපු නැති එක. එතකොට දරුවා අහිමි වුණත් ප්‍රශ්නයක් නැහැ. සිත හදාගෙන තිවුණා නම් අපිට ඒ පුද්ගල චරිත හදාන්න පුළුවන්. ඒක නිසා තමයි අර මුලින් ඉඳලම අපි සතිය පුරුදු කරගෙන යා යුතුයි කියලා කියන්න දෙන්නේ. මොකද මේ භෞතික ලෝකය තුළ අපි ජීවත් වෙනකොට අපි සෑම දෙනා පිළිබඳව දැඩීම විශ්වාසයක් කරගන්නවට වඩා තමන්ගේ සිත සතියේ පිහිටා ගොඩනගා ගන්න තියෙන විශ්වාසය වැදගත්. සද්ධාව සතිය පිහිටා ලබා ගන්න විශ්වාසය. තමන් බණ භාවනාවක් කරගෙන හිටියනම් ඒකන සතිය වින බුද්ධානුස්සති භාවනා හරි මොනවා හරි කරගෙන හිටියනම් අර අහිමි වීමත් එයාට ලාභයක්. යාර ලාභයක් කියන්නේ මොකද? එතකොට දැන් අර තියෙන දෙන දැන් දරුවා අපි කියන ගෙනලා දැම්ම කියලා ඒකත් හොඳයි. ඇයි? දැන් මට ඉතින් බණ භාවනා කරගෙන මෙතෙන්ට වෙලා ඉන්න පුළුවන් නේ කියලා ඒ මනස හදාගන්න පුළුවන් එයාට. එතකොට එයා හිතනවා ඒ වෙච් එක හොඳයි. ඇයි හොඳ කියලා කියන්නේ බාධාවකින් තොරව මට මේ ටික කරගන්න පුළුවන් කියලා. මොකද එන්නේ? එයා ඒ සතිය පිහිටවාගෙන භාවනා කරගෙන දියුණු කරගෙන එයාගේ தත්ත්වේ තියෙනවා. එතකොට මොකද? එයා මුලා වෙලා මැරෙන්නේ නැහැ නේ. දැන් බලන්න එතකොට දැන් දරුවත් නැහැ, අන්තිමට තමන්ගේ තිවිච්ච මානසික ශක්තියත් නැති වෙලා අන්තිමට කය නැති වෙනකොට කොහෙ ගිහිලි ඉපදෙයිද කියලා කියන්න බැරි මට්ටමට දුර්වල වුණා. එතකොට දැන් අහිමි වෙනවා කියන්නේ කොහොමත් අහිමි කරගෙන හරියනවද? ඒ කියන්නේ දැන් මොනවා හරි අහිමි වුණාට පස්සේ ඒ අහිමි වෙන දේ නිසා ඇති වෙන දුක දරා ගන්න බැරි වෙනවා කියන්නේ කොහොමත් වෙලා හරියන්නේ නැහැ. තේරෙනවා. දැන් සතිය නැති එකේ පස්සේ ඒක නිසා ඔව් දැන් අපි සීලය අපි ආරක්ෂා කරගෙන අපි වයසට යනකොට සීල් ගන්න එන්න බැරි වෙන්න පුළුවන්. මොකද දැන් වයසට යනකොට කවුරු හරි උපස්ථායකයෙක් වුණ එහෙම එයා හරියට සීලය පිළිබඳව මේ අවබෝධයකින් සතියකින් කර නැත්නම් අර සීල් එකක්වත් අවසානට වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ කියලා කියන්නේ සීල අනුස්සතිය කරන්න බෑනේ. දැන් අපි කියන්නේ දෙනවා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ත්‍යාගානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය කියලා. සීල අනුස්සතිය කියලා කියන්නේ සීලය භාවනාවක් කරගන්න. මේ හැම එකක්ම අපේ ජීවිතයේ අවසානයේ කමටහනක් වෙන්න ඕන. ඒ කියන්නේ අපේ කය කමටහනක් වෙන්න ඕන, වේදනාව කමටහනක් කියලා. වේදනාව විඳිනකොට මේ වේදනාව කියන එක කමටහනක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ වේදනාව විඳ විඳ අයියෝ මේ වේදනාව දරන්න බෑ කියලා ඉන්නවට වඩා සතිය පිහිටවුවාන් පස්සේ වේදනාවේ යථා ස්වභාවය තේරෙනවනේ. සීලයක් රැක වුණත් ඒ සීලය පිළිබඳ නැවත නැවත සිහිපත් කරලා ඉවරලා එයාට සීල අනුස්සතිය වඩන්න පුළුවන් නම් එයාගේ මේ කියන්නේ කය විඳුනන් පස්සේ ගිහිලා කොහෙවත් අරක තැනක ඉපදෙන්නේ නැහැ. ඒසම ඔය හැම තැනකදීම සතිය කියන කාරණාව හරියට පිළිහිටලා තියෙනවා නම් එතන කිසිම කලබලයක් නැහැ, සංසුම්භාවයක් තියෙනවා, මානසික ව්‍යාධියක් ඇති වෙන්නේ නැහැ. බොහොම සුවසේ තමන්ගේ කටයුතු ටික කරගන්න
පුළුවන් කමක් තියෙනවා. කලබල නැහැ. එතකොට අන්න ඇයට මේ ප්‍රශ්නකුත් නැහැ. ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව කියලා කියන එක සතිය තියෙන්න ප්‍රඥාව කියන එක පුදුම තරම් දිනු වෙනවා. අපිට හිතා ගන්නත් බැ සමහර වෙලාවට මේ අපි කොහොමද මේ ප්‍රඥාව ලැබුණේ කියලා. සමහර අය හිතා ගන්න බෑනේ. දැන් සමහර අයට තමන්ට ප්‍රඥාව කියන්නේ ලැබෙන දැනුම කොහොම ලැබුණද කියලා තමන්ට හිතා ගන්න බෑ. හැයි ඒ කියන්නේ ඒ ස්ථානයේ සිට පිටුවන් එතනින් ලැබෙන දැනුම තමයි අපිව පෝෂණය කරන්න තියෙන්නේ. ඒ නිසා හැමතැනකදීම සතිය දැන් පොතක් බැලුවත් අපි සතියෙන් බැලුවොත් තමයි මේ පොතේ නිවැරදි දේ ගහණේ වෙන්නේ. ඒ නිසා මේ සතිය කියන කාරණාව චෛතසික ධර්මයක් එක වචනයයි. බැලුවම පස්සේ පොඩි වචනයක්. හැබැයි ඒ වචනය කියන වචනයකට සීමා නොවි. ඒක තමා තුළින් හඳුනගෙන ඒක දියුණු කරගෙන ගියොත් එහෙම සෝවාන ආදී මඟඵල ලබා නිවන් අවබෝධයට යන මොහොත දක්වාම සතිය අවශ්‍යයි. ඒ නිසා සතිය කියන චෛතසිකේ අත්හරින්න ඕන දෙයක් නෙවෙයි. මොකද කරන්න ඕන? වඩන්න ඕන දෙයක්, දියුණු කරන්න ඕන දෙයක්. ආන්නේ දියුණුවට යන්න අපි සතිය දිනු කරගෙන යනවා. දැන් අපි මේ ධර්ම සාකච්ඡාවට ඇවිල්ුණාත් මේ සතිය වඩන. මේ මට්ටමම තමයි ප්‍රශ්න වලට උත්තර හොයන විදිහ වෙනස් වෙන්නේ. ඔව්. දැන් කෙනෙක් ප්‍රශ්නය දිහා බලන විදිය සහ උත්තර හොයන විදිය වෙනස් වෙන්නේ සතිය යනවා. දැන් සතිය පිහිටවල තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් ආවන් පස්සේ ඒ සතිය පිහිටපු කෙනා ප්‍රශ්නේ දිහා බලන විදියත් ඒ වගේම සතිය නැති කෙනා ප්‍රශ්නේ දිහා බලන විදියත් වෙනස්. ඒ කියන්නේ සමහර අය කියන්නේ දෙන්නේ මට හිතා ගන්න බෑ මොනව කරන්නද කියලා එහෙමනේ හිතෙන්නේ. එතකොට මේ පුද්ගලයා තමන් සතිය පිහිටලා නැහැ. නමුත් සතිය පිහිටපු කෙනා ප්‍රශ්නයක් ආවම පස්සේ මොකද වෙන්නේ? සිත කොහෙවත් දුවලා විසිරලා යන්න පෙර මොකද කරන්නේ? සිත ඒ ස්ථානයට ගන්නවා. අරගෙන යන මොකද කරන්නේ? මේ වෙලාවේදී කළ යුත්තේ මොකද්ද කියලා හොඳ සිහියෙන් යුත්තව සිත අමතා බලන් තියෙනවා. දැන් ගෙදර මරණයක් වුණාමත් එහෙමනේ. මරණයක් වෙච්ච හැටි මොකද වෙන්නේ? මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ මොකද්ද වුනේ කියලා. එතකොට මොකද වෙන්නේ? කරකවල ඇතෑරිය වගේ ඊට පස්සේ කෑ ගහනවා, අඬනවා, විලාප දෙනවා. එයාට මොකද වෙලා තියෙන්නේ? මෙලෝ සිහියක් නැහැ. එහෙමනේ කියන්නේ මෙලෝ සිහියක් නැහැ කියලා කියන්නේ. ඈ බුද්ධිමත් කෙනා එහෙම නෙමෙයි. මරණයක් සිදු වුණාන් පස්සේ මොකද කරන්නේ? කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැතුව මොකද කරන්නේ? දැන් අර මේ දාන බෙද බෙද හිටපු බඳුන මල්ලිකාව මරණය ආරංචි වෙච්ච හැටි ඒ ටික ඉනිගාගත්ත බුදුහාඳුර දේශනා කරපු ධර්මයේ මතක් කරා. මතක් කරලා ඉවරලා ඇය ඇඬුවේ නැහැ, වැළපුණේ නැහැ. ඇය වෙනෙහි කරේ මොකද්ද? බුදුහාඳුර කිව්වා අනිවාර්යෙන් වෙසණයකටපත් වෙනවා නම් ඥාති වෙසණ, වස්තු වෙසණ, භෝග වෙසණ මේවා වෙනවා. ඉතින් මේ වෙලා තියෙන්නේ එයින් එකක් තමයි. මොකද උනේ? සතිය පිහිටෙව්වා. ඒ සතියෙන් මොකද කරේ? තමන්ගේ සිතට බුදුහාඳුර දීපු ධර්මය ගත්තා. ධර්මයත් එක්ක අර වෙච්ච සිද්ධිය සංසන්දනය කරා. සිත සංසුන් වුණාද නැද්ද? සංසුන් වුණා. එතකොට ඉලේලිවරු ධර්මය අහලා නැහැ, සතිය නැහැ. මොකද උනේ? කලබලයටපත් වුණා, ඇඬුව දෙඩුවා, කෑකෝ ගැහුවා. රජතුමා ගෙදරට එනකොටත් රජතුමාටත් වෛර කරන්න පුරුදු වුණා. රජතුමාට වෛර කරානේ. රජතුමා තා අපේ මේ ස්වාමිපුරුෂයා මරලා දැම්මේ කියලා අර මේ වන්දුල සෙන්පතියා ඇතුළු දරුවන්ගේ, ඒ කියන්නේ පිරිමි දරුවනේ, ඒ අයගේ භාර්යාවරු ප්‍රියසිපු මේ කවුද බන්දුල මල්ලිකා තමයි කතා කරලා කිව්වේ. ඒ වෙච්ච දේ සිද්ධ වෙලා ඉවරයි. සීල වසනයකට යන්න එපා, දිට්ටි වසනයකට යන්න එපා. සීල වසනයක් කියලා කියන්නේ දැන් එතන අවබෝධයක් නැති වුණොත් රජතුමා මරන්න, රජතුමා ඝාතනය කරන්න, රජතුමාට විපත්ති කරන්න කියලා හිතනකොට සීල විපත්තියක්නේ. එතකොට මේ විපත්තිය මොකද කරන්න ඕන? ඒ විපත්තිය ආපු එක දරාගන්න තව විපත්තියකට යන්න එපා කියලා. බලන්න එතකොට මොකද එතන තිබ්බේ? සතියනේ. දැන් ඔය සමහර අවස්ථාවකදී අපිට මොනවා හරි වාහනයක ඇප්පිල මිනිස්සෙක් මැරුණා. එහෙම නැත්නම් මොනවා හරි වුණා පස්සේ වාහන පුච්චලා ගහලා මරලා මොකද වෙන්නේ? සතිය නැති කමනේ සිහි විකල් වෙනවා කියලා කියන්නේ. ඉතින් අපි සිහියෙන් අපි කටයුතු කරනවා නම් ඒ කලබල කරන්න දෙයක් නැහැ. මොකද වෙන්න ඕන? මෙතන මොකද්ද උනේ කියලා අපි බුද්ධිමත්ව හිතලා කටයුතු කිරීම තමයි. බුද්ධිය ලැබෙන්නේ සිහිය පිහිටලා තියෙනවා. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයකට විසඳුම තියෙන්නේ කලබල නොවී මේ ප්‍රශ්නේ දිහා විවෘත මනසකින් බලන එක. දැන් මේ කාලේ වුණත් එහෙමයි. මේ කාලේදී වැඩියෙන්ම සිහියෙන් ඉන්න ඕන කාලේ. ඒ මොකද මේ කාලේදී කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු කාලය. නේද? ඒකනේ කියන්නේ දෙන්නේ. සිහි බුද්ධියෙන් අහන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මොනවා හරි කියනකොට තුන්හි භාවය කියලා කියන්නේ තුන්හි භාවය නිස්සබ්දව අහගෙන ඉන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ මොකද්ද මේ කියන එකේ ඇත්ත නැත්ත කියන එක. තේරුම් ගන්න. ඒක නිසා මේ දවස්වල පහුරැස් කර ගන්නත් මිනිස්සු පෙළඹිලා තියෙනවා.
අපි ඒවට සහසම්බන්ධ නොවි ඉන්න පුළුවන් නම් සතිය පිටවාගෙන ඒක හොඳයි. මොකද දැන් මේ දවස්වල අපෝ දැන් මේ කියන කරන දේවල් වලට දන්නේම නැතුව මායя රින්ගනවා අපි හිතට. ඒ කියන්නේ මේ තියෙන ප්‍රශ්න වලට දැන් අර හේ ගෑස් කුපුරනවා කියයි මෙහෙන් අර ප්‍රශ්න කියයි මේ ප්‍රශ්න කියයි ඒ ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? ඒවා දැන් අපේ ප්‍රශ්න කරගෙන අපි ඒවා ගැන වැඩියෙන් හිතන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අපි එක එක්කෙනා කෙරෙහි දේශසහග ස්වභාවයක් හට ගන්නවා. දේශේ ඉපදු නැහැ කියලා දන්නේ නැතිකම මොකද්ද? සතිය නැතිකම. දේශේ ඉපදු නැහැ කියලා දන්නේ නැත්නම් එතනම මොකද වෙන්නේ? අපේ සතිය නැහැ. එතකොට මොකද වෙන්නේ? දේශේ අපි ළඟ ඉපදිලා දේශේ දලු ලාලා වැඩිලා යන්නත් පුළුවන් තමයි තියෙන්නේ. මේක නිසා ඒ කියන්නේ අපි ඒක ඇන ගැහුවන් අර කේන්ති ඒ කියන්නේ අපි ඒක අවබෝධ නැතිකම තමයි තියෙන්නේ. ඒක නිසා හැම තැනකදීම මාර්යාට අපේ සිතේ ඉඩ හදලා දෙනවා නම් වෙන කවුරුත් නෙමෙයි හදලා දෙන්නේ. කවුද? අපි විසින් සති ජයසික ධර්මයේ දියුණු නොකිරීම තමයි ওই ප්‍රශ්නේ. ඒතකොට කෙනෙක් අපාගත වුණත් කෙනෙක් තිරිසන් ලෝකාදී තැන් වල කොහේ හරි තැනක ඉපදුනා නම් ඉපදෙන්නට ප්‍රධානම ප්‍රශ්නේ මොකද්ද? සති සම්පජාන්නේ නැතිකම. ඒ කියන්නේ මේ චෛසිකය දිනු කර නැතිකම. එහෙනම් මේ චෛසික ධර්මයේ අපි තේරුම් ගන්න දිනු කරගෙන ගියා නම් අපි අපාගත වෙන්නේ නැතුව සුගතිගාමි වෙලා නිවනට යන්නත් පුළුවන්. ඒ නිසා මම ඔය චෛසික දැන් ඔය තේරුම් කළ දෙන්නේ ආයි තේරුම් කරන්නේ නැහැ. දැන් ආයි තේරුම් කරන්නේ නැහැ. දැන් ඔය මම ඔක්කොම චෛසික දැන් අරගෙන පොඩ් ඒ කියන්නේ එකක් දෙකක් තේරුම් කරන්න පැය ගාණක් යන්න පුළුවන්. ඒ වුණාට ඔක්කොම කියලා දෙනවා ආයි නැත්තම් මේ මොකද වෙන්නේ? ආයි ජයසික කියලා දෙන්න බෑ. ජයසික දැන් තේරුම් නැහැ කිව්වනේ. දැන් තේරෙන්නේ නැතිනේ. තේරෙන්නේ නැහැ. මේ කියන්නේ ඒක ආයි කියලා දෙන්න බෑ. ඒක නිසා තමයි මේ ඔක්කොම කියලා දීලා තියෙන්නේ. එතකොට හොඳටම දැනගන්න ඕන මේ කියන්නේ මේ ජයසික ධර්මය කියලා. ඒක නිසා තමයි ඔය අපි ඒ වැඩියෙන් කාලේ දැන් අද දෙකයි තේරුම් කරලා පුරන්නේ දැන් වෙලාව ඉවරයි. දැන් මොකද මේ මුලේ එන්නේ කපි කතා කරේ සෝමන රාශිය. ආ. ඒකට 59 යන තුරු මේ ටික ඔක්කොම මේවා වැඩෙනවා. ඒ කියන්නේ කුසල සිත් ඔක්කොගෙම මේවා වැඩෙනවා. 19. ඈ 59. ඒ කියන්නේ මේ 19 කුසා මේ සිත්වල ආ සිත්වල මේවා වැඩෙන්න හදනවා. ඒ කියන්නේ කුසල සිත් ඔක්කොගෙම මේවා වැඩෙනවා. එතකොට ලෝකෝත්තර දක්වා වැඩෙනවා. ඒ කියන්නේ මේ චෛසික ලෝකෝත්තර දක්වාම වැඩෙනවා. ඒ කියන්නේ මේ මේ තියෙන මේ චෛසික ධර්ම ලෝකෝත්තර සිත් දක්වාම වැඩෙන්න දෙනවා. ඒ කියන්නේ මේ කුසල් සිත් තියෙනවා 24ක්. ඒ 24 මේවා වැඩෙන්න දෙනවා. සෝබන කියලා කියන්නේ දෙන ඒවා. ඒ වගේම තමයි දැන් මේ කියන්නේ තියෙන්න දෙනවනේ කුසලය තියෙන්න දෙනවනේ රූපාවචර අරූපාවචර ඒ දේවල් වල 12ක් තියෙන්න දෙනවා 15ක් තියෙන්න දෙනවා. ඒවයි ඔක්කොගේ වැඩ. ලෝකෝත්තර ධර්මවලත් මේවා වැඩෙන්න දෙනවා. ලෝකෝත්තර අටෙත් මේවා වැඩෙන්න දෙනවා. එතකොට දැන් අර අහේතුක කියන ඒවා තියෙනවනේ. අහේතුක කියන දේවල් ඒවා අතීතේවා. එතකොට අහේතුක දේ මෙතෙන්ට අදාළ නැහැ. මෙතෙන්ට අදාළ නැහැ. මොකද අහේතුක කියලා කියන්න දෙන්නේ ඒවා හේතු නැහැනේ. එතකොට මේවා හේතුන්නේ. සද්ධාව කියන්නේ හේතුවක්. එතකොට සතිය කියන්නේ හේතුවක්. එතකොට ඒ අරක අහේතුකනේ. අහේතුක කියලා කියන්න දෙන්නේ හේතු නැහැ කියලා කියන්නේ ඒව විපාක සිත්. එතකොට ඒක වර්තමාන එකක් නෙමෙයි. අතීතයේ වෙච්ච එකක් වර්තමානයේදී විපාක දෙන. එතකොට ඒවා කුසල අකුසල වශයෙන් දෙක කොටස් දෙකට බෙදුණා. ඒවයි මේව පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ මේවා ජයසික වෙන්නේ. ඒවා මේ කියන්නේ විපාක දුන්නට පස්සේ තමයි අර සෝමනස්ස දෝමනස්ස ආදී වශයෙන් මේ වැඩෙන්නේ. ඒක නිසා අපේ මේ කුසල සිත්වල සියලු කුසල සිත් ඉපදෙන්නට මේවා බලපවත් ගන්න. එතන මේ චෛසික ධර්ම නැතුව කුසල සිත් ඉපදෙන්නේ නැහැ. එතකොට කුසල සිතක් විතරක් උපදවා ගන්න අපි උත්සාහ කරතර වැඩක් නැහැ. අපි බලන්න ඕනේ කුසල සිත පෝෂණය වෙන්න දෙන මේවා තියෙද කියලා. එතකොට දානයක් දෙනකොටත්, පින්කමක් කරනකොටත්, සීලයක් රකින්නකොටත්, ඕනෑම කාර්යයක් සිදු කරනකොට මොකද බලන්න ඕන? සද්ධාව තියෙද බලන්න ඕන? සතිය තියෙද බලන්න ඕන? මේ සද්ධාවයි සතියයි තොර වුණොත් ඒ කරන කාර්යය සාර්ථක නැහැ. ඒ කියන්නේ දැන් සතියක් කැඩි කැඩි ඇවිල්ලා හරියන්නේ නැහැ. සද්දාවත් කැඩි කැඩි ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒවා පිළිහඳන උන. හැබැයි ඉතින් ටික ටික හරි ඒක අපි දිනු වෙනකන් කැඩි කැඩි එයි. හැබැයි එහෙම හරි දිනු කරගන්න එක හොඳයි. ඒ නිසා සතිය අපි ඊට වඩා දැන් අපි කියන්නේ සති
යා හැම තැනකදීම අපිට දිනුන වුණා පොඩ පොඩ හරි දිනු කරගෙන ගියාම ඒව අපිට චෛසිකයක් ඇති දිනු වෙනෝනේ ඒක නිසා ඒක හොඳයි ආ ඔව් ඒ කියන්නේ සෝබන සාධාරණ කියන්නේ හැම කුසාසිතකටම සම්බන්ධයි ඒ කියන්නේ කුසාසිතක් ඉපදෙනවා නම් ඒක සාධාරණයි හැම එකකටම පිහිටන්ට ඕන ඕවා නැතුව බෑ ඒකයි කියන්නේ සෝබන සාධාරණ සියලු සිත්වලට ඕන ආන්නේ වගේ ඒක ඒවා සම්බුද්ධ සාධාරණ ඊට පස්සේ අපිට අර කෙලෙස් ධර්ම කතා කරනකොට පව් වල තියෙන තෙදෙනෝනේ මුල් කතා කරන් තෙදිච්ච මෝහය කියන්නේ අහිරිකය අනුත්ප්පය කුක්කුච්ච මේ කියන්නේ උද්දච්ච මේ ඔක්කොම ඒවා ඇවිල්ලා කෙලෙස් ධර්මයන් වලට සාධාරණයි ඒ කියන්නේ ඒවා අකුසල සාධාරණ ඒ කියන්නේ හැම අකුසල සිතකම තියෙනවා මේවා හැම කුසල සිතක් පහළ වෙනම මේ ටික තිබියුතේ එතකොට දැන් ඕන අපි පිනක් කරනකොට අපි දන්නවා සිත පහළ වෙන සිත් මොනවද කියලා දන්නවා පහළ වෙන චෛතසික මොනවද කියලා දන්නවා ආන්නේ අවබෝධයෙන් අපි මේ දේ කරනකොට අපේ කරන පින්කම සාර්ථකයි එතකොට අපි පින්කම කිවුරුනාට පස්සේ බලන්ට දෙන්නේ අපි වේදන් කරපු සල්ලි වල ගණන්වත් අතරේ මේ වලකින් නෙමෙයි පින්කමේ වටිනාකම මොනවද බලන්ට දෙන්නේ ධනේ වැඩලා තියෙනවද මොන ධනේ සද්ධා ධනේ සීල ධනේ හීරේ කියන්නේ අපේ සතිය මේවා එහෙම වැඩලා තියෙනවා නම් මොකද වෙන්නේ දෙන්නේ පින්කම සාර්ථකයි සීල සීය ඈ ව්‍යාපාරේ සාර්ථකයි එතකොට සාමාන්‍යයෙන් ඒවා ටික වැඩිලා නැත්තම් මොකද වෙලා තියෙන්නේ පාඩුයි මොකද වෙලා තියෙන්නේ වැඩේ පාඩුයි දැන් අපි කරන්නේත් ඒක තමයි දැන් මුලදී අපි බණ කියලා ඒ කියන්නේ චිත්ත ආරාධනාව කියලා කියන්නේ ඉතින් මුල් මුලින් අපි කරන්නේ දැන් අනුශාසනාද කියන්නේ චිත්ත ආරාධනා පින්කම ඒ කියන්නේ අනුශාසනා චිත්ත ආරාධනා කියන්නේ පිනට සුදුසු පරිදි සිත සකස් කිරීම ඒ කියන්නේ පින්ක කරන අවස්ථාවේදී කියන්නේ දානයක් දෙන්නට සූදානම් සිතක් හදනවා ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ බුත්තානුමෝදනා දානේ දීලා ඉවර වෙලා සිත හදනවා එතකොට මොකද ඔය ඔක්කොගෙම කරන්නේ මොකද්ද ඒ පුද්ගලයාගේ අර තියෙන පාඩුවක් නොවෙන්න පින්කම හරියට නිමාවටපත් කර ගන්න ඕන නැත්නම් බුදුහාර දේශනා කරන්න ওই ටික කරේ නැත්නම් අපි ඉන භෝජනේ වැරදුවා තෙය්‍ය භෝජනේ වැරදුවා වගේ වෙනවා ණයට වැරදුවා වගේ වෙනවනේ අයි ඒ පුද්ගලයාට අවශ්‍ය නැත හාර්ය ධනිය දුන්නේ නැත්නම් අපි පුණ්‍යක් ඇත්තම වෙන්නේ නැහැ ඒ කියන්නේ අපි පුණ්‍යක් ඇත්තම් කියන්නේ පුණ්‍ය ශේස්ත්‍රයක් මොනව වපුරන්නේ ආර්ය ධනෙ වපුර ගන්න මිනිස්සු ආර්ය ධනෙ වැඩ. එතකොට දැන් අපි හරියට ඒ වැඩේ කරන්නේ නැත්තම් මොකද වෙලා තියෙන්නේ? අපි ණයකාරය වෙලා. ණයකාරය වෙලා කියලා තියෙනවා මොකද? ඒ පුද්ගලයන්ගෙන් අපි ආහාර අරගෙන අපි ආහාරය වරදලා තියෙනවා. හැබැයි ඒ පුද්ගලයාට අපි බණපදයක්වත් කියලා එතන සබ්බීතියෝ යෙජ්ජන්තු කියන ගාථාවක්වත් කියලා අපි මොකද කරන්නේ? ආශිර්වාදයෙන් ඒ පුද්ගලයාගේ හිත හැදෙන්නට යමක් කරන්න. එතකොට හිත හැදුණයි කියන්නේ මොකද? ආර්ය ධනයක් ඉපදුනාගේ. එතකොට අපි ණය නැහැ. අපි දැන් ඒකේ තමයි අපි කරන්නේ දැන් ඒ කියන්නේ පින් දෙන්නේ අපිනේ දැන් ඒ කියන්නේ මහා සංඝරත්නේ දැන් ඒ කියන්නේ ඒක දැන් අර කියන්නේ කවුරු හරි කෙනෙක් ඒ කෙනාට ඒ කියන්නේ දාන දීපු කෙනාගේ සිත හදන්න ඕන එතකොට දැන් අර දැන් වැඩි හොඳට තමයි අපි කරන්නේ දැන් සිල්වතෙක් ඒ කරනවට වඩා දැන් වික්ෂුනාංශය ඒක කරලා දෙන්නේ දැන් ඒ මනුස්සයා ඊට පස්සේ මේ චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා හාමුදුරු පින් දුන්නේ කියලා දාන ගැන නැත්නම් මොකද වෙන්නේ දෙන්නේ දාන ගෙනිච්ච හාමුදුරු අපිට මොන වචනයක්වත් කිව්වේවත් නැහැනේ එහෙම වෙනවා ඒ නිසා තමයි අපි පින් කියන්නේ දායකයාගේ යුතුකම තමයි ඊට පස්සේ ඉතින් පිරිත් කියලා ඉවරලා ඒකට තීර සෙත් ප්‍රාර්ථනාලා ඒ ටික කරන එක ඒක කරන එක ඒක මේ තමයි කළ යුතු ඊළඟ කාර්යය අපි ඔය හැම තැනකදීම අපි බලන්න ඕන භික්ෂුවගේ කාර්යය බවට පත් වෙන්න දෙන්නේ ඒ පුද්ගලයාගේ සිත හැදෙන්න කටයුතු කරන සිත් බිඳින්න නරකයි සිත් බිඳින්න නරකයි දැන් දානක ටික කොහොමද සිත් බිඳින්න නරකයි සිතට මේ අයහපත් දැන් අපි මොන යම්ම දෙයක් කරද අපි කිව්ව ඉල්ලන්න එපා කියලා කියන්නත් ඒක කිරි පැණි අර මේ මොනවාර තියනවා ඒව වුණත් අපි ඉල්ලන සමහර හදිස්සියෙන් ඒ මිනිහේ ගෙනා දියුන්න නැත්තම් සිත් බිඳිනවනේ ඒක නිසා අපි සිත් බිඳින්න හොඳ නැහැ සිත මේ විඳින විදියට වැඩ කරන්න එපා කියලා කියන්නේ ඒක. ඒක හැම තැනකදීම බුදුහාරු මේ ශික්ෂාපද ගොඩක් දාලා තියෙන මොකටද? අප්‍රසාදානං අප්‍රසාදාය ප්‍රසාදානං ආභියෝභාය. පැහැදුණුවාගේ පැහැදීම පිණිසත් පැහැදුණුවාගේ වඩා පැහැදීම පිණිසත් තමයි ශික්ෂාව තියෙන්නේ විශ්වනාථරණ ගොඩක්. නිසා අපි හැම කෙනෙක්ම එහෙම හැඩ ගැහෙමු. දැන් අපි දැන් ධර්ම සාකච්ඡා ආදී කටයුතු වලට මේ සම්බන්ධ වෙන අයට සීල් සමාදන් වෙන අයට තියෙනවා ලොකු වගකීමක්. ඒ කියන්නේ මොකද? තමන් නිසා අන්නයන් පව පුරවන එක
මොකද කර ගන්න ඕන? වළක්වනවා වගේම තමන්ගේ සිත තමන් පරිස්සම් කරගෙන අපි හැම අවස්ථාවකදීම අසම්මූලව කියන්නේ මුලාවට පත් නොවිච්ච කෙනෙක් හැටියට ජීවත් වෙන්න පුරුදු වෙන එක තමයි අපි කර යුතු වන්නේ. ඉතින් එහෙම කළොත් අපේ ජීවිතය අපි සාර්ථකයි. නැත්තම් අපි ජීවිතේ මනුස්සකමේ සාර්ථකත්වයක් ලැබිලා නැහැ. මනසෙන් උසස්භාවය නැති කර ගන්න නැතුව කටයුතු කරනවා. මායයට අවකාශය ලැබෙන අවස්ථා අඩු කර ගන්න ඕන. එන්නේ ලැබෙන අවස්ථා තියෙනවා. ඒව නැත්තේ නැහැ. මොකද කරන්න ඕන? අවම කර ගන්න ඕන සතිය පිහිටුවාගෙන. ඉතින් අද දවසේදී අපි ඒ කියන්නේ දැන් අපි ධර්මයේ හරියට ධර්මයේ හොයමින් හොයමින් යනකොට අපිට මේ පුදුම තරම් බුදුහාර කෙරෙහි උකු විශ්වාසයක් ඇති වෙනවා. සෝ මේ කියන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දැක්කනම් ඔහු මං දැක්කයි කියලා කියන. ඒ කියන්නේ අපි ධර්මයේ යමෙක් දැක්කයි කියලා කියන්ට දෙන්නේ ඒ ධර්මයෙන් දකින්න කවද? බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ අපි මෙච්චර දේවල් අපි කතා කරනකොට අපි හිතන බුදුහාමුදුරුවෝ ලාහන්සේ කියලා කියන්නේ මේ ඔක්කොම හඳුනා ගන්න දැනගන්න කොච්චරනම් බුදුහාරංගාව දැනුමක් තියෙන්න ඕනද කියලා අපිට හිතෙන්නේ. අන්න එතකොට අපි දකින්න කවද? බුදුහාමුදුරුවෝ. යමෙක් ධර්මයේ දැක්කද ධර්මයේ දකින්න හැම කෙනාම කවද දකින්නේ? බුදුහාමුදුරුවෝ. ඇයි ඒ හැම වචනයක් බුදුහාමුදුරුවෝ ලාහන්සේගේ වචන උන්වහන්සේගේ අත්දැකීම් තමයි ඒ දේශනා කරේ. එක්ක එතකොට ධර්මයේ කෙනෙකුට පැහැදිලිව දැනගන්න බුදුහාරෝගේ ඇති වෙන සද්දාව මොකද වෙන්නේ? වැඩි දියුණු වෙලා යනවා. ඊට පස්සේ බුදුහාමුදුරෝ කියන දෙයකින් හැර වෙන කවුරු කිව්වත් පිළිගන්නේ නැහැ. බුදුහාරෝ කිව්වොත් හැර වෙන කිසිම කෙනෙක් කිව්වට පිළිගන්නේ නැහැ. කාගේද වචනේ? බුදුහාරෝ කියලා තියෙනවා නම් විතරයි කරන්නේ. ආන්නේ විදිහට අපි හැදෙන්න ඕන. පටමං කලලා හෝදී කලලං හෝදී අබුජෝ මේ දින තියෙනවා. ගා ප්‍රමාණයට ගානට බුදුහාර දේශනා කරලා තියෙන තිදෙනවා. ඒ කියන්නේ කලල රූපෙම කියන්නේ මුල් අවස්ථාවේදී බීජ පැමිණිලා ඊට පස්සේ ඒවා ඒ කියන්නේ මස්දිය කර වතුර හා සමානව තිබිලා ඊට පස්සේ එය ක්‍රමානුකූල කලලයක් බවට පත් වෙලා ඊට පස්සේ අඹුජ අවස්ථාවට ඇවිල්ලා අඹුජ අවස්ථාව පීසී අවස්ථාවට ඇවිල්ලා මස් පෙත්තක් බවට පත් වෙලා මස් පෙත්තා බවට පත් වුණාට පස්සේ තමයි ඒ මේ කියන්නේ අතපය ඔළුව මේවා වැඩෙන්නේ. මස් පෙත්ත බවට පත් වෙනකන් මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දෙන රූපයට විඥානයක් එන්නේ නැහැ. විඥානේ එන්නේ අර මස් පෙත්ත බවට පත් වෙන අවස්ථාවේදී. නැත්තම් මොකද වෙලා තියෙන්නේ? අර විඥානයාගේ පැමිණෙන්නට මෙතන ඉඳුරන් හැදෙන්න ඕන. ඉඳුරන් හැදුණා. ඒ දිනවකවානු සඳහන් කරලා තියෙන මේ සතිගාන කියලා තියෙන මේ කලල රූපයේ සති මෙච්චරයි. ඊට පස්සේ ඒ කලල රූපයෙන් පස්සේ ඇතිවෙන්න දෙන අවේ අඹුද අවස්ථාව සති මෙච්චරයි. පේසිය අවස්ථාව මෙච්චරයි. එතකොට ඒ සති 11ක් කියන කාරණාවේදී තමයි සති 11ක වගේ කාලයක් ඇතුළත තමයි මේ විඥානයගේ පැමිණීම තියෙන්නේ. සති 11ක් වගේ කාලයක් ඇතුළත තමයි විඥානයගේ පැමිණීම. එතකම් මේ කියන්නේ අර අනිත් මේ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය වැඩෙන්නේ නැහැ. ඒවා වැඩෙන්නට අර පේශී අවස්ථාව දක්වා ඊට පස්සේ එකට පේශී අවස්ථාව ඝන කියන තත්ත්වයට යනවා. අනේ ඝනත්වයටපත් වුණාට පස්සේ තමයි මේ අර විඥානයගේ පැමිණීමක් එන්නේ. මස් ඇදල්ලක් වුණාම නැත්තම් විඥානය අර මේ ජල ස්වභාවයෙන් මේ කලර ස්වභාවයෙන් තියෙන වෙලාවට එන්නේ නැහැ. දැන් හුඟක් දෙනෙක් කලලේ කියලා කියන්නේ කලලයට එන්නේ නැහැ. කලල රූපේ ආරක්ෂා වෙන්නේ මව්ගේ විඥානයෙන්. ඒ කියන්නේ මව දැන් දරුවෙක් මේ පිරිසිඳ ගන්න දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන හැඟීම ආවන් පස්සේ අර අම්මාගේ විඥානය සහ කුස තුල තියෙන දෙන රස්නේ තුල රස්නේ නිසා තමයි අර තියෙන්න දෙන මේ ධාතු කොටස් ඊට පස්සේ කලර් රූප ආරක්ෂා වෙලා තියෙනවා. නැත්තම් ආරක්ෂා වෙන්නේ නැහැ. එතකොට ඒ සතිගාන දක්වා ආරක්ෂා වෙන්නේ මවගේ විඥානයේ සත්‍ය නිසා තමයි. ඒ ආරක්ෂාවෙන් තෙදෙන මත්සදර නරක් නොවි තියෙන්නේ ඒ මවගේ සත්‍ය. ඒ තියෙන කොටසට තමයි අර විඥානයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. පැමිණුණාට පස්සේ අර ඒ මත්සදර තමයි මගේ කියලා අල්ලගන්නේ.
අන්න එතකොට එතන ඉඳලා සඳහන් වෙන්න තියෙනවා දින වකවානු ප්‍රමාණය මෙන්න මේ මේ ඒ කියන්නේ දාලා තියෙන කලාප වැඩෙන විදිය. ඒ කියන්නේ ඇහැකට කනකට මේ වගේ ඒ සතිය සති ගාන දාලා තියෙන තැන වැඩෙන විදිය. මේක අපි වෙනම කතා කරන්න තුදු මාර්තුකාව. ඒවා 100%ක්ම හරියටම හරි. ඒ කියන්නේ ඒක සූත්‍ර ධර්මයක නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන තැන අභිධර්මයේ. අභිධර්මයේම රූපකාණ්ඩය තුල තියෙන තැන ඒ කොටසක්. ඒක මේ මට මතකයි ගාතාවක සූත්‍රයක තිබ්බ මට සූත්‍රේ හරියට මතක නැහැ. ගාතාව සූත්‍රයක තියෙනවා. හැබැයි ඒ විස්තරය තියෙන දෙන්නේ අභිධර්මයේ තුල සඳහන් වෙන්න තියෙනවා. ඒ දිනවකවානුත් ඒක ඔක්කොම තියෙනවා. ඒකත් අපි වේලාවක රූප කටස් කරන කතා කරන කතා අලාපෝදී අපි ඒක කතා කරනවා. ඒ කියන්නේ එහෙම අපිට හිතා ගන්න බෑනේ. ඒක ඔය අවස්ථාව කියන්න බෑ. එතකොට සමහර අවස්ථාන් වලදී අර ඒ කියන්නේ මව කුසක් තුල දරුවෙක් වැඩෙන අවස්ථාවේදී අර මවගේ කරුණා මෛත්‍රී මුදිතා අපේක්ෂා කියන මේ සිව්බා විහරණේ ඕන අනිත් ඒ දැන් අර සුප්පාවාසාව දරුවෙක් මේ බිහි කරාට පස්සෙත් ඇවිල්ලා බුදුහාර වහනනේ ඔබට මෙච්චර දුකක් මේ දරුවෙක් බිහි කරන්ට යමු වුණා ඔබ තවත් දරුවෙක් හදන්න කැමැත්තක් තියෙනවද කියලා අපෝ දව දරුවෝ 100ක් වුණත් වඩන්න කැමති. ඒ කියන්නේ ඒ අම්මාගේ කරුණාව මෛත්‍රී මුදිතා අපේක්ෂා කියන සිව්පම් විහරණයත් එක්ක අම්මාගේ සිත තුළ මේ දරුවා කෙරෙහි කරුණා අධ්‍යාසය පිහිටලා නැති වුණොත් එහෙම මව කුස තුළ දරුවා වැඩෙන්නේ නැහැ. ඒ මොකද එතකොට ඒ අවධානයක් නැහැනේ මේ මව කුස තුළ දරුවෙක් කරන. එතකොට මොකද වෙන්නේ අර දරුවාගේ සමහර අවස්ථා කලල රූපය දක්වා වැඩෙන්නේ නැතු එහෙම නැති වෙලා යනවා. නැති වෙලා තියෙන දෙන අර අම්මාගේ තියෙන දෙන අර අවධානය යොමු වෙන්නේ නැති නිසා. නැති නිසා මොකද වෙන්න දෙන නැති වෙනවා. දැන්ටත් ඒකයි දැන් ওই ගොඩක් අවස්ථා වලදී මේ අර මේ විද්‍යාත්මකව පහුගිය දවස්වලත් මම දැක්ක මේ වෛද්‍යවරු සඳහන් කරන්න තිබෙනවා සමහර අවස්ථාවන් වලදී අර කියන්නේ දරුවෝ නැමේ නැති අය ඉන්නවනේ. එතකොට ඒ අයට ඒ දරු සම්පත් ආදිය ලැබෙන්නේ නැති ඒ කියන කාරණා ගොඩක් තියෙනවා. ඒකට එක සාධකයක් හැටියට උන් කරේ එක සාධකයක් නේ. අනිත් ඒවා ඉතින් සමහර අවස්ථාවන් වල නිසරුභාවය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක කාරණාවක් විතරක් සඳහන් කරන්න තිබෙනවා. ඒ කියන්නේ ඒ අය මේ කියන්නේ අදාළ වෙන්න තියෙන දරු සම්පත් ලබා ගැනීමට එළඹ සිටි සිහිය නැති. ඒ කියන්නේ දරු සම්පතක් ලැබෙන්නත් ඒකට සිහිය තියෙන්න ඕන. එතකොට ඒ ස්වභාවය නැති වුණාට පස්සේ මොකද වෙන්න තියෙන්නේ? අර පැමිනෙන්ට් ඒජන්ට් එක දෙන අර ඒ කියන්නේ විඥානයට පැමිනෙන තාක්කල් අර මව කුස තුල රූප කොටස් ආරක්ෂා වෙන්න බෑ. අර රූප කොටස් කෙරෙහි මවගේ විඥානය යොමු වෙන්නේ නැහැ. විඥානය යොමු වෙන්නේ නැතුනම් පස්සේ මොකද වෙන්නේ? රූප කොටස් වැඩෙන්නේ නැතුව එහෙම නැති වෙලා යනවා. ඒක නිසා කියන්න දෙදෙනා කෙනෙක්ව මේ දරු සම්පත් ආදී බලාපොරොත්තු වෙන භාවනාවට යොමු වෙන්න කියලා. දැන් ලෝකයේ දෙන දේ තමයි මේක ප්‍රතිකාර හැටියට භාවනා කරන්න කියලා. සිහියෙන් භාවනාවෙන් ඉන්න කියලා. විඥානයේ පහළ වීම සිද්ධ වෙන්නේ අම්මගේ තියෙන ආධ්‍යාත්මික භාවය මත වෙන්න බලනවා. ඔව්. ඒ කියන්නේ ඒ අම්මාගේ තියෙන බලපෑම ලොකුවට බලපානවා. අර මේ පොඩි කට්ටිය ෆොටෝ එහෙම ගන්න. ඔව්. ඒ කියන්නේ ඒ ෆොටෝ ගහන්නේ ඒ මේ උපකල්පන කරගන්නට. ඒ කියන්නේ මේ මාගේ ළමෙක් හම්බෙන්න කියලා. ඒතකොට ඒ හා රූප සම දැන් අර ආනන්ද හඳුරු වගේ ළමයි හම්බෙලා තියෙන අන්තපුරේ කාන්තාවන්ට. ඉතින් එහෙම වුණාට ඒ වෙලාව තියෙන අර ආනන්ද හඳුරු ලස්සනයි ඒ වගේ ළමෙක් හම්බෙන්න කියලා හිතනවා. අනේ ඒ වගේ අර මවගේ සිතත් මේකට ප්‍රධාන වශයෙන්ම බලපවත්තන්ට දෙනවා දරුවෙක් මේ ලෝකයේ තුල බිහිවීමේදී. එතකොට අර මේ කියන්නේ විද්‍යාව තුලින් අර භාවනාව පුරුදු කරන අය කියන්න දෙන්නේ මේකෙන් හෝමෝන එකක් හැදෙනවා. ඒ කියන්නේ ශාරීරික අභ්‍යන්තරයේ හෝමෝන එක තමයි මේ ළමයට හෝමෝන කියලා කියන්නේ ඔය කට්ටිය අපේ විඤ්ඤාණයට. ඒ කියන්නේ අපේ මවගේ විඤ්ඤාණය. එතකොට හෝමෝන එක නෙමෙයි විඤ්ඤාණ සත්‍යය. ඒ කියන්නේ අම්මාගේ සිස තුල තියෙන විඤ්ඤාණ සත්‍යය නිසා තමයි අර දරුවා වැඩෙන්න තියෙන දෙන අර අවශ්‍යයෙන් දෙන භෞතික සම්පත්තික ආරක්ෂා වෙන්නේ. එතකොට විඤ්ඤාණය නැත්තම් මැරෙනෝනේ. විඤ්ඤාණය අර මවගේ විඤ්ඤාණ සත්‍යය නිසා තමයි අර කල රූපයේ පේශී අවස්ථා දක්වා ආරක්ෂා වෙලා තියෙන දෙන. එතකොට සමහර අය හිතන දෙන මේ අන්තරාභවයක් කියලා. අන්තරාභවයක් නැහැ. කොහේ හරි තැනක මේ ඉඳලා එනෝ නෙමෙයි. විඤ්ඤාණය කොහේ හරි අත්හැරියම මෙතෙන්ට ඇවිල්ලා ඒ රූපය අල්ල ගන්න එක තමයි වතන සඳහන් වෙන්නේ. ඉතින් ඒවා බැලුවම ඒවා ඕවා තාක්ෂණයට අහුවෙන්නේ නැහැ. ඕවා කොච්චර තාක්ෂණවලින් හෙව්වත් අහුවෙන්නේ නැහැ. මොකද මේ බුදුහාමුදුරන් වහන්සේගේ ප්‍රඥා මහිමේ. ඉතින් ඒවා ඇවිල්ලා ඉවරලා පුදුමාකාර ඒ කියන්නේ ඒවා අපි හිතනකොට බලනකොට බුදුහාර කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙනවා ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙනවා.
නිසා අපි ගොඩාක් මේ ධර්මය අපි ඇත්තරලා තියෙන ඇත්තටම දැන් වර්තමානයේ මිනිස්සු ගැඹුරු ධර්මයක් හොයන්නේ නැහැ බලන්නේ නැහැ ඒක නිසා මොකද වෙලා තියෙන්නේ සද්ධා පිහිටන්නේ මේ ඔක්කොම නිකම් මිනිස්සු මේ ධර්ම කියන එක පැත්තකට දාලා තියෙන්නේ එතකොට මොකද වෙලා තියෙන්නේ අහන්ට දෙන්නේ සමහර වෙලාව ධම්මපදයේ කතාවක් එන්නේ එහෙම නැත්නම් ඔය වගේ පොඩි පොඩි දෙයක් අහුවෝ විතරයි ගැඹුරින් හිතන්නේ නැහැ ගැඹුරින් හිතනවා නම් ඒක පුදුම තරම් දෙයක් දැන් මේ ලෝකයට අවශ්‍ය වෙන දේ දෙන්න පුළුවන් අපි මේක ගැඹුරින් අධ්‍යයනය කරනවා අපිත් දැනගෙන අන්නයට කියලා දෙන්න පුළුවන් ඒ තරම් ශක්ති සම්පන්න දෙයක් ඒ නිසා අද දවසේදීත් අපි මේ ධර්මයේ සාකච්ඡා කරා ඒ වගේ මේ ධර්මයේ සාකච්ඡා කරන්න අර අපි කිව් විදිහට බුදුහාරු කෙරෙහි ධර්මයේ කෙරෙහි ඒ වගේ ඇතිවෙන්න දෙන ශ්‍රද්ධාව අසීමිතයි ඒවා අපි දියුණු කරගන්න අපේ ජීවිතේ තවත් හොඳ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙලා අපිට මේ සංසාර ගම නිමා කරගන්නට මඟ පාදා ගන්න පුළුවන්. ඒක නිසා ඒට අවශ්‍ය වෙන්න දෙන මඟ පාදා ගන්නට අවශ්‍ය වෙන්න දෙන ධම් කරුණු සාකච්ඡා කරන්නට මේ වැඩසටහන් සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවසේදී මේ සිද්ධ කර ගන්නට දෙන කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු ලෝසසුන් සුරගින සීල දේව අනුමෝදන් වෙලා ඔයත්ගේ ජීවිත වලට ආශිර්වාද කරත්වා දෙවියෝ තුන් නිවනින් සනසෙත්වා කියලා දෙවියන්ට අනුමෝදන් කරන්න ආකාසට්ටා ජුම්මත්තා දේවානාගා මහිද්దికා හොඳයි අපි ආශිර්වාද කරන ඔබ හැමට කායික මානසික සුව ලැබේ ධර්මාන්දාර ප්‍රතිපද සම්පූර්ණ කරගෙන කටයුතු කරන්නත් ඒ වගේ මේ දිවෙන්නා වූ සියලු ගුණ ධර්ම දියුණු කරගෙන ඉක්මන් භවයකින් නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන් දේ ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්තියේ මිනාතේ සමිජ්ජතු